මොන දුක් මහන්සියෙන් හරි අපේ වගකීම එම රටාව පිරිපුන් කිරීමයි. ඉස්සරනම් අපි ඉගෙන ගත්තේ මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ දෛවයේ නිසා කියලා තමයි. ඒ දැන් අපිට ඉගෙන ගන්න සිද්ධ වෙලා තියෙන්නේ ඊට වඩා සංකීර්ණ හේතුඵල පිළිබඳ සමාජ විෂමතාවයන් පිළිබඳ. ආනි ලොකු ඉස්කෝලේ මහත්තයාගේ ගෙස් අරගෙන සුමින්ද සිරිසේන ඇවිල්ලා අර සමාජ පොලෝක පය ගහලා ජීවත් වෙන්න තියෙනවා. කපිල කුමාර කාලිංග කවියා කියවා ලෝකය තනියය වන දවස අවදායි සංක්‍රාන්ති කාල සීමාවක් කියලා. ඒ කියන්නේ යුග දෙකක් අතර. එක යුගයක් මැරෙනවා, තව යුගයක් උපදිනවා. ඒක තමයි යථාර්ථය. මිදහස් අධ්‍යාපනය කියන එක ශ්‍රී ලංකාවේ අපට අමුතුවෙන් අඳුන්වා දිය යුතු විලාසිතාවක් නෙවෙයි. මහා විහාරයේ ජේතවනයේ අභයගිරි වැනි තක්ෂලාවලින් ඇරඹි උතුරුමුල, දකුණුමුල, කපුරුමුල, වාදුමුල, ගල්තුරුමුල, විල්ගම්මුල, මානිත් පාමුල වැනි නිකායානුබද්ධ විද්‍යාතන ඔස්සේ විකාශනය වෙලා පැපිලියානයේ ශ්‍රේත්‍රාදී කෑරගල පද්මාවති, තොටගමුවේ විජේපා, රයිදුම ඝනානන්ද වැනි මහා පිරිවෙන් දක්වා පරිණාමය වෙච්චි නිදහස අධ්‍යාපන රටාවක් හෙළයේ තිබුණා. ඒ විතරද? මේ වායින් කලා අවශල්ය, විද්‍යා විශාරදත්වය, දයදම් වේද, මානව හිතවාදිත්වය ඈ නංවන් සිත්සතර හදාරන්ටත් අවස්ථාව තිබුණ. මුල්ගුරුතුමා කීවා වාගේ ඒ නිදහස් අධ්‍යාපනය අපෙන් ගිලිහෙන්න පටන් ගත්තේ විදේශීය ආක්‍රමණ ලංකාවට ආවට පස්සේ. අපේ හෙළ හැදියාව, ආරම්භක සත්කාරය, මානව දයාව නැරඹීම කරගෙන හෙළ දන මන පරගැති කිරීමේ නිකේතන විදියට ජනාරි අධ්‍යාපනික සිපිරිකරුවන් බිහිවෙන පටන් ගත්තා. ආන්න ඒ ආත්මාර්ථකාමි අධිරාජවාදී ආක්‍රමණය තමන්ගේ ආර්ථික සමාජ කාර්මික කළමනාකරණයට අවශ්‍ය කරන මානසික කුලේකාරයන් බෙහෙතරන් තමයි. උන්ගේ භාෂාවෙන් උන්ගේ අධ්‍යාපනය හදාරන්න පුළුවන් සුළු පිරිසකට අවස්ථාව ලබා දුන්නේ.
එහෙමත් අවස්ථාවක් ලබා නොදුන්නා නම් අද ඉතුරුවේ මේ විදිහට අධ්‍යාපනය ඉතුරුනා තමයි අනේ අපේ අර අසරණ හෙළයාගේ නිදහස් අධ්‍යාපනයේ ගිලිලි දක් නොද ඇති නැත් හැකි බැරි දග්ද විදග්ද පරතරය තවත් වැඩි වුණා ගැතිවාදී සුළුතරය වර අපසාර ධාරින් වුණා අපේ ගමේ කොල්ලන්ට නිදහස් අධ්‍යාපනය කනබලන් හන විද්‍යාවක් වුණා විද්‍යාවක් විද්‍යාවක් කියනකොට ඉතිහාස ගුරුවරයා හැටියට මට මතක් වෙන්නේ සමකාලීනව ඔය විද්‍යාවම පෙන්නපු ඉන්දියාව 1935 දී භාරතීය මහජන අධ්‍යාපනය පිළිබඳ ඊනියා කමිටුවේ සභාපති ඉංග්‍රීසි ජාතික තෝමස් බැවිටන් නකොල් සාරුවේ රැකීමේ මොකක්ද පාලකයන් වල අපසහ ලක්ෂ සංඛ්‍යාත වූ රටවැසියන් යාකර අතරමැදි තෝල්කයන් විය හැකි පිරිසක් ඒ කිව්වේ ලේන් සහ පාටින් භාරතීයයන් වූ සංකල්ප ආකල්ප සදාචාරාදීන් ඉංග්‍රීසීන් වල පන්තියක් අප විසින් සැකසිය යුතුය කියලා අපේ පුංචි ලංකාවේ කළු තුත්ත දියුනේ ඔය ආකාරයට නෙවෙයි ගල් කරුවා ගුණායම් වන්නේ ගමනයාගන්ට විසක්කා ගිරියා කරතද නෙවෙයිනේ ඉතිහාසෙත් තව සිද්ධන ඉතිහාසයන් ඒ ඓතිහාසික පසුබිමේ ඉඳගෙන තමයි ගුණමෝ පාන්කම ව්‍යවස්ථාව යටතේ ස්ථාපිත රාජ්‍ය මන්ත්‍රී සභාවේ ගරු අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් පත් වුණු ආචාර්ය ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නංගර ශ්‍රීමතානෝ ඒ කිව්වේ අපේ CWW කන්නංගර මහත්මයා CWW කන්නංගර මහත්මයා පියවරෙන් පියවර අධ්‍යාපන වරම් පීඩිත පන්තිය කරා විහිදුවාලීමේ මහා විප්ලවය ආරම්භ කළේ එදා 1944 මැයි 30 අධ්‍යාපන සංශෝධන ආඥා පනත මගින් නිදහස් අධ්‍යාපන යෝජනා රාජ්‍ය මන්ත්‍රණ සභාවට අපේ කන්නංගර මහත්මයා ඉදිරිපත් කරේ මෙන්න මෙහෙ තෝමස් ග්‍රේ කියන කවියගේ පද හතරක ගායනා කරන මෙන්න මෙහෙ ඒකට මට වඩා සුදුසු අපේ සංගීත ගුරුතු අතරේ වාතයෙන් මැරවි සුවඳ අහිමි වී යනයි ඈත පිටිතරයේ දිරිඳු ගොවි පවුල පොල්ලතු සෙවණි ඉපැරි බුද්ධියේ සහ භාග්යේ එළිය නොලබා නිදී විලිනවන අනාගත දරු පරපුර වෙනුවෙන් නිදහස් අධ්‍යාපන ක්‍රමයක් බිහි කළ යුතුය අපෝලයි ගුරුතුමී අපෝලයි අපේ ගුරුතුමී නම් ඉතින් කතාවක් කළත් ඒක නිකන් කවියක් වගේ මං එහෙමනම් ඉතින් කවියක් කිව්වත් ඒක කතාවක් වගේ හැබැයි CWW එදා එහෙම කිව්වට මොකද ගස්බැලයන්ට අධ්‍යාපනය දුන්නාම ගමේ පොල්සන්නේ කවුද කියලා අහපු ජාතික වීරයෝ එදා හිටියා ඒ ගඩොල් වීරයෝ ගඩොල් නාන ගඩොල් කියපුට එදා පන්නම් කරුන්නේ මෙහෙමත් කියලා කියනවා ගරු ගරු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභිකවරුනි එදා ඔගස්ටස් නිරුදු පුරසාරම් දෙන්න මා එනමිට තිබූ ගඩොලින් බැඳි රෝමය වෙනුවට ඉතිරි කොටාවේ කිරි ගෞන්ඩමය රෝමයකි කියලා අන්න ඒ වගේ අපි යන විට මිලාදික අධ්‍යාපනයේ මිල බැස්වා වතා මුද්‍රා තබලනද පොතක් මෙන් අධ්‍යාපනයේ විවෘත ලිපියක් බවට පත් කළාය ධනවතුන්ගේ වරප්‍රසාදයක් වූ අධ්‍යාපනය දිනෙන්දන්ගේ දායාදයක් බවට පත් කළාය කියලා උදම්මනට පුළුවන් නම් මෙම රාජ්‍ය මන්ත්‍රණ සභාව
ඒක කොයි තරම් අගේද කියලා. ඔව් එදා ඒක මොකද අද ඉෂ්ට වෙලා තියෙනවද කියන එක තමයි ප්‍රශ්නේ. කොයි වාක්‍යෝ ඉෂ්ට වෙලා නැත්නම් අපි ඒක ඉෂ්ට කරගන්න ඕනේ කොහොමද? අපි කල්ලංග මහත්මයාගේ යෝජනා නිකම්ම සම්මත උනේ නැහැ. බාධක වැටකඩු බොහොම තිබුණා. යන්තම් හරි අතරේ දුන්නේ ඒ අපේ රාජ්‍ය මන්ත්‍ර සභාව හිටපු ඒ රත්නායක ඒ නොකවෙල එස්සේ වික්‍රමසිංහ ආචාර්ය එන්න පෙරයන මහතුරුන් කියන වග මං මේ අවස්ථාවේදී අපේ මේ උදාහරණ නිකන් දේශපාලන රැස්වීමක් වගේ වුණා දුවෝ කියලා මට හිතෙනවා. කොහොමදත් ඉතින් දේශපාලනයෙන් තොර අධ්‍යාපනයකුත් නැහැද? අධ්‍යාපනය හැබැයි අධ්‍යාපනයෙන් තොර දේශපාලඥයෝණක් ඉන්නවා. නෑ 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 මං කිව්වේ ඉඳලා තියෙනවා. මට තියෙනවා මේ ළමයින්ට පොඩි නිවේදනයක් කරන්න. ළඟදිම අපේ ගුරු මණ්ඩලයට එකතු වෙනවා සාහිත්‍ය ගුරුතුමෙක්. ළමයින්නි සාහිත්‍ය කියලා කියන්නේ සාහිත්‍ය සාහිත්‍යයේ සංකේතය තමයි භාෂාව. භාෂාවෙන් තොර සාහිත්‍යයක් නැහැ. සෙල්ලිපි වල පවා තියෙන්නේ භාෂාව. අද බාරකට තුදිත තගත දිනේ සෙල්ලිපි පටන් සිද්ධි සියවස්නක සසදාවත මුදෙව්දාවත කෞසිය සිනත් ප්‍රග්‍රාම එනුසරත් ලබන සම්දේශ කාව්‍ය බුදුගුණ අලංකාර බුද්ධිල කාව්‍ය කාව්‍ය සේකර පැකුම් බාසිත ලෝවැඩ සංග්‍රහ සුභාසිතේ ලෝකෝපකාර ඔය සේරම අපේ භාෂාව නිසා උපන් සම්භාව්‍ය පද්‍ය සාහිත්‍ය. දැන් ඒ පද්‍ය සාහිත්‍ය මේ ගද්‍ය සාහිත්‍ය අරමුණට තවත් වෙන මොකක් තියෙනවද? තවත් මොනවා? බුද්ධ ගාන්ධි වීදි ඒ කියන්නේ සංස්කෘත ගද්‍ය වීදියකින් බිඳිලා ආපු විද්දක සුර නැති සයින බුද්ධ ගාන්ධි දල්දාසින්ට සියබාස් කුයින් යක්ස බොහොම හොඳයි. අපේ මේ උදාසිය මෙතකින් හමාර සිටෙන් හෙලෙන් හෙලෙන් දැන් හැමෝම පේජර තම තමන්ගේ පන්ති වලට යනවා. හැමෝම දැනගන්න ඕන හැමෝටම තියෙනවා පන්තිය. තමන් එන්ට ඕනේ තමන්ගේ පන්ති. යෝවාද සම්පවෙලු මනු ජේසු සත්‍ය ගුණී භගවා පද කිචෝ පාරේ ගතු බල විරිය සමන්හි පන්තු ප්‍රසංසාරේ ගත්තමු පේමි. පුළුවන්නම් කියන්න බලන්න මේ ළමයි මම කවුද කියලා. සාහිත්‍ය ගුරුතුමා කොහොමද ඒ බයක පාටු දාගත්තේ? රෙද්දයි පැණි මැඳගෙන આવොත් ඒකේ සාහිත්‍ය ගුරුතුමා කියතම අපිට ඉංග්‍රීසි සර් කියලා තියෙන්නේ. බොහොමයි බොහොමයි
හොඳයි මේ ළමයි දැන් සාහිත්‍ය ඉගෙන ගන්න සූදානම්ද සාහිත්‍යෙ කැමතිද අපි කැමතියි කිව්වොත් ඒ වුණත් අපි සාහිත්‍ය ඉගෙන ගන්න යනවා කියුවාම සමහරවකට hina වෙනවා සර් ඒක හිත කරදර කරගන්න එපා ඒවා ටිකින් ටික මගහැරලා යාවි අපි hina වෙමු සාහිත්‍ය ඉගෙන ගන්න නැති උදවියට වෙනමනා සාහිත්‍ය ගුරුවරයෙක් කෙනෙක් කොහොම ඉතියාපේ කුඩම් අහනවා ඕව ඉගෙන ගත්ත උඹලට කන්න හම්බ වෙනවද කියලා ඒ කුඩම් අහලා තියෙන්නේ තාම වැදගත් ප්‍රශ්නයක් සාහිත්‍යයෙන් කණ්ඩ බැරි බව ඇත්ත තමයි නම සමහර කෑම වලට වඩා සාහිත්‍යය අපෝ පෝෂණය කරනවා අධ්‍යාත්මික මම විස්තර කරන්නම් පස්සේ හෙමි අද අපි පටන් ගනිමු කොඩියද අපි ලෑස්ති වෙමු ඉස්කෝලේ තාම අලුත් නිසා සතියක් දෙකක් ළමයි එක්ක ওই විදිහට විනෝද වුණාට කමක් නැහැ.
මේ ගුරු වෘත්තිය අනිත් රස්සාවට වඩා වෙනස්. ඇත්තට මේක රස්සාවක්ද කියන ගැටලුවක් මට තියෙනවා. ජාතික ජීව රුධිරය ප්‍රාණ වායුව තමයි ගුරුවරයා. ජාතික ශිෂ්ටාචාරය ගොඩනංවන්නා සංස්කෘතිය හැඩගස්වන්නා සભ્યත්වයේ විදහරන්නා ගුරුවරයා. පාලක නිර්මාණය කරන්නා කලා ශිල්ප බබුලන්නා බාල පරපුරේ ඉරණම විසඳන්නා ගුරුවරයා. ගුරුවරුන් නැති ගුරුවරුන් නිසි ගෞරවයක් නැති සමාජයක් කවදාවත් බබලුනෙත් නැහැ බබලෙන්නෙත් නැහැ. හරියට හරි. ඔය තියෙන ගුරු ගෞරවයේ දෙකොණින්ම කවුද ශබ්ද තරංග වලට දක්ෂ ශිෂ්‍යයා? මේ ට්‍රික්ස් ට්‍රික්ස් එයාගේ නම ටිකිරි බණ්ඩාර. හැමෝම කියන්නේ ට්‍රික්ස් කියලා. ඒ මොකද ටිකිරි බණ්ඩාර මොන තරම් ලස්සනද නේද? මොකක් හරි ට්‍රික් එකක් දාලා මොන හරි හොරකම් කරනවා. ඒකයි ට්‍රික්ස් කියන්නේ. උඹ තලනම් බේ. හා හා හා. උඹ ටිකිරි බණ්ඩාර උඹ දිගටි දේලා නේද? හොඳයි ටිකිරි බණ්ඩාර කොහේ ඉඳලා ඉස්කෝලට එන්නේ? ඇයි මොකටද අපේ ගෙදර එන්නේ? හොඳයි අපේ ජාතක දාව ටිකිරි බණ්ඩාර මොනවද අපිට දෙන්නේ? ආ දෙනවා ලොකු බුලියක්. අමතක දෙන්න ඉන්නවද කියද? ඊළඟ අගන්න එක ඇත්ත උංගෙන්ම උංගෙන් කොහමදද කරගෙන තමාට හැමෝමට කතා කරන්නේ මොකක්ද? මගේ කතා වන්න කාටවත් බෑ. ඔය වරදක් කඩි හදන්න බෑ සර්. මේ වාඩි වාඩි හැම වාඩි. හොඳයි ඉතිරි බණ්ඩාරම කියන්න බලන්න. අපි ඔය පැරණි සාහිත්‍යයේ පතපොත. උඹා රචනා කරලා තියෙන්නේ කවුද කියලා? කවු? අඥාතයා. මොකක්? අයියෝ උඹා පොතල තියෙන්නේ කතරු අඥාතයි කියලානේ. කතරු අඥාතයි කියලා තියෙන ඉතිරි බණ්ඩාර පොතේ කතරු කවුද කියලා හරියටම දන්නේ නැති නිසා. අනිශ්චිත නිසා. මට තේන්නේ අපිට පෙර උපදේශ කාලයේදීම පටන් ගන්න වෙයිවලු. ඉස්සර කාලේ සිංහල දරුවෝ ආයන කුවර පස්සේ පාසල් වලදී පන්සල් වලදී කියෙව්වේ නම් පොත. මගුල් ලකුණු. බුද්ධ ගද්දේ. සකස් කරේ. ලොකු දරුවන්ට නම් රණස්කල් හාමුදුරනේ ලෝකෝපකාර. වීදාග මහාමුදුරනේ ලෝක ඇසඳලා. අලජානම් කරතුමාගේ සුභාෂිතේ. මේ වයින් සාහිත්‍ය රසය භාෂා ඥානය පමණක් නෙවෙයි. අපේ උතුම් සංස්කෘතික ලක්ෂණ අපූර්වට කියවුණා. අනේ හැබැයි තම දේවා කොහෙද? නැනති දානන් හට මාද ගුණයන් කලද පවති ගල සුදානෝ පබන්ද ගායනහඬක් ඇහිලා පන්තියෙන් එළියට ඇවිල බැරි. ආ අපි මේ කරන උපදේශ කාලයේද රස වින්දා. බාධාකුණක් දන්නේ නැහැ පන්තියට. අපොයි නැහැ. කොහොමද මගේ පන්තිය ඇරෙන්න මේ ඉස්කෝලේ ගායනාවක් ඇහිලා බොහොම කලාතුරකින්. ගායනාව? ලොකු ගෞරවයක් නැහැම කියන්නේ. මම හිතන්නේ සංගීත ගැන කිසිම දැනීමක් නැති නිසා එහෙම කියන්නේ. මම තමයි මේ ඉස්කෝලේ සංගීතය උගන්වන්නේ. ඕ. මම සමහරවයි. මම දැනගෙන කතා කරේ. නෑ මට දැන් ඕ හොඳට හුරුයි.
සංගීත මු ගානට තිබුණා නම් මටත් ඒ ගැන හොඳ දැනීමක් ලබා ගන්න තිබුණා. මට හුඟක් වෙලාවට ගානට ලැබෙන්නේ මැටි වැඩ, ප්‍රජාචාරය, සෞඛ්‍ය වගේ. ඔව්, సౌందర్య විෂයන් ගැන ළමෙන් ගැන අවධානය යොදවයි තමයි. නෑ නෑ. ළමයි නම් හරීම කැමති. ඒ වගේම දක්ෂයි. එහෙනම් කොහෙද වැරද්ද? ඔබතුමාගේ මුල්ම දවස නිසා මම ඒකට උත්තරයක් දෙන්න කහරේ නෑ. ඔහොම ටික දවසක් වැඩ කරගෙන යන්නකෝ. මහදක වැඩ කලරු නම් ගාක් තියනවාක පේනවා තමයි. නම් කලාව සාහිත්‍ය సౌందర్య රසෙන්දෙන්න දන්නේ නැතුව. ළමයි කොහොමද සම්පූර්ණ වෙන්නේ? මුලදී මම හුඟක් උත්සාහ කළා. ගඟට ඉනි කපනවා. දැන් මම උත්සාහ කරන්නේ මගේ රස්සාව බේරගෙන දෙයියනේ කියලා පාඩුවේ. අදහිලි වෙන්න එපා. උත්සාහයෙන් නම් බැරි දෙයක් නෑ නේද? මම කොච්චර උත්සාහ කළා. ඒ මමනේ. දැන් අපි උත්සාහ කරමු. ලෝකයේ ශ්‍රේෂ්ඨතම වචන. අපි ඔන්න ඔය නිසයි මම කියන්නේ ළමුණට ගුරුණට වගේම දෙගුරුන්ටත් පාසල වෙනුවෙන් කිරීමට විශාල කාර්යභාරයක් තිබෙනවා. ඒ කියන්නේ අපි දෙගුරු. හරි, ඔහමයන්. අපි 13 දෙනෙකුම ඉස්කෝලේ යන මහත්වරු පුළුවන් කමකට නෙමෙයි. අකුරත් එකක් ඉගෙන ගත්තොත් උන්ටම නේද හොඳ කියලා හිතලා. දැන් මේ කාටත් තේරෙනවානේ අඩුපාඩුකම් එන්ටෙන්ටම වැඩි වෙනවා. වසරින් වසර ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ යනවා. අවශ්‍ය සම්පත් ප්‍රමාණය ඒ සමානුපාතිකව පහළ බහිනවා. ඉතින් අපි විතර කොහොමද මේ තත්වයට තනිවම මුහුණ දෙන්නේ? අපේ දරුවෝ අවුව වැස්සේ ගොඩේ මඩේ ළඟින් උන් මහත්වයෝ මේනි කුඹුරේ අලියු ඌරේ කොට්ටු වෙලා දුක් විඳිනු. අනුගානිකින් ඉස්කෝලේ දුවත් උන්ට අවරණක් ලැබෙන්නේ නැහැ. ලොක්කා වාඩි වුණා නම් අපේවත් එකෙකුටවත් ලියන්න කියන්න බෑ බොස්. අපිට හැම මේ වැරදිලගේ අකුරු සාස්ත්‍රේ මේ බජාර් එකේ පොඩි උන්ට හරි එහෙම මේ ලැබුණොත් උන් නොකෙලා වැඩකට වෙන්නයි හරි. මේ අඩුපාඩුකම් තිබුණයි කියලා අපි මේ අධ්‍යාපනයේ අදාළ කරනවා නෙමෙයි. නමුත් භෞතික සම්පත් අඩු වෙනකොට අධ්‍යාපනයේ අදාළ වෙන්න ඉඩ තියෙනවා. ඒක දැන් බලන්න අපේ පුස්තකාලයක් නැහැ. ක්‍රීඩා පිට්ටනියක් නැහැ. විද්‍යාගාරයක් නැහැ. ප්‍රංගශාලාවක් නැහැ. පන්ති පවත්වන්න අවශ්‍ය තරම් ගොඩනැගිලි පහසුකම් නැහැ. අවශ්‍ය තරම් ගුරුවරු සංඛ්‍යාව නැහැ. එතකොට මේකෙ තියෙන්නේ මොනවද බුදු? ඒයි! ඒයි! හා 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 කතා කරනවා. හරි කතා කරනවා. ආ ආ ආ අසුබ ආතල් කියනවා. අසුබ. මොකක්? එහෙනම් ඔය අනිත් වරේ යවනවා. ආ ඒව හැන්දාවට හැන්දාව. මුන්ට සල්ලි. මට සමාවෙන්න මහත්තයෝ මං ටිකක් ප්‍රමාද වුණා. දන්නේ නැති ඉතින් මට කිව්වා මන්ත්‍රීතුමාගේ බාප්පා අන්තරාදිනවා. මේ සභාපතිගේ නංගිගේ දුවගේ කොටාලු. මහාවීදියේ මගේ කඩේ කොල්ලේ කුඩ බීයෙන් ඇල්ලා. ආයේ තෝන් සිමෙන්ති බෑලා. ඉතින් අත් කියලා ඔය ස්නේහයටම මං එපා මූණ දෙන්න. අපර කවද අතහිත දෙන්න. ලොකු පොඩි කාට රැකවරණය දෙන්න. ජනහද හඳුනන. සුහද පදක් ඇති අපේ මදුර මුදලාලි මහත්මයා මෙතෙන්ට සපත් වීම අපේ ගුරුදේවරු සංගමයේ ඉමහත් දහය. චන්දරේ මුදලාලි ගන්නවනේ. ඉතින් අපි මේ කතා කරගෙන හිටියේ මට ආරංචි මහත්මයෝ හොඳට තලන්නේ මගේ එකක් කියලා බලන්න එපා. හොඳට තලන්නේ නෑ නෑ එහෙම දෙයක් නෙමෙයි. අපි මේ කතා කර කර හිටියේ ඉස්කෝලේ තියෙන අඩුපාඩු ගන්න. අඩුපාඩු දැන් මහත්තයෝ ගියපාරම අපි ඉස්කෝලේ දුන්නනේ මේ මොකද්ද මේ මේ ඔන්ජියා. හොඳයි
මේපාල මග්ගානේ ලියාගන්නකෝ මොකද්ද ලොකු බාලියා මේක මග්ගානේ ඉස්කෝලේද බාල දින අවශ්‍යතරම් තියෙනවා මේ බාලිය කිව්වේ මේ නාන්ත ළමයිට නාන්ත පිළිගන්න ලොකු බාලියා දැන් ඔය හැම වැදගත් කියන ඉස්කෝලේකම තියෙනවානේ Maybe a swimming pool he wants to suggest, I suppose. Swimming pool! 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 That's a splendid suggestion. Swimming pool is a thin one and it's called Anikarpur sand mechanism. Good! Very good! Honda Ada Hazma! Have I made a motor for it? There is no way to get Hey! Ah, police are taking a house never again. Moka? Why is he not taking a monkey by killer? Patrona. Let you go to Patrona. Somebody in Matthew. Hey, why is he a poor man? නාන පීන නැකනම් හවස් කොරේ වැවෙන් හරි කරගන්න පුළුවන්. ආ ඔව්. අනේ පුළුවන් නම් පොත්පත්ටියක් ලැබුණොත් තමයි ලක්කේ. ඒක ඇත්ත. සාලේ පුරාම අරුමෝතම්බඩු පුරෝවිලිනවට වඩා පොත් රාකයක් දෙදෙනා සිරන බොල තරම් සිරියාවක් තිබුණා. ඔයි තින් ඔය හැම ඉස්කෝලකම තියෙනවනේ ලොකු නැහැ. එහෙම නෙමෙයි මම මෙතන අදහස් කරේ. ඈයි! ඈයි! මොකක්? මන්පිටුවා නිකන් මధుර මුදලාලි විසින් කරවන ලදි කියලා කියතුවා නම් හොඳ තෝම ඇති. අපෝ යටි. හොඳයි. එහෙමයි. හොඳයි. එහෙමයි. සි. සුහුම් කොටත් මගේ ගාණි. සුහුම් කොටත් නෑ. මන්ත්‍රීතුමාගේ බාප්පගේ මරණය. ඒකයි මේ මේකෙන් ඇහුවේ. මාත්‍යෝ ස්කෝල්ට බාල්දියා. සර් මේ මුදලාල් අපි ළඟදිම පවත්වන්නට යනවා විශ්ව සාහිත්‍ය දිනෝත්සවය. ඉතින් අපි කල්පනා කළේ මුදල් හදලු පිට නිසා ඒකත් අල්ලලාම අර මුදල් පිටිටවන්න. අර මුදල් මේ මුදල් කියලා මගේ බෙදයක් නෑ මහත්තයෝ. සල්ලි දෙතෝ බෑනේ මුකුත්ම කරන්නේ. අපි දාන්නේ පොතලා හොඳ වැඩ පිළිවෙලක් මහත්තයෝ. ඔව්. දැනමත් අපේ සාහිත්‍ය ගුරුතුමා ලෑස්ති කරලා තිනෝ ෂෝ කාව්‍ය ප්‍රසංගය මේ ප්‍රසංගතිය ආයිබන්ඩ් මේක මේ නැටුම් කවි ගායනා එහෙම එකතු කරලා හදාපු ළමයි නියම නිර්මාණය. ගාතරන් තියෙන අපේ පැරණි සාහිත්‍ය පොතපතේ කොට. වැඩේ නෑ හොඳයි නෝනා. ඒත් මොකටද අපි මේ පරණ දේවල් බදාගන්නේ? නැන්දරේ නැත් මොකද මේ බරබර නෑ මේ මම කිව්වේ දැන් මුන් ඇවිල්ලා අලුත් පරම්පරාවනේ ඉතින් මුන්ට තියෙන්න බෑ මොකක් හරි අලුතින් යන්න අන්න හරි මමත් ඔය වෙන හිතුවා පරණ කවිය කියන්නේ නිකන් එහාට මෙහාට ඇදලා පැදලා ඈනුන් අරගෙන ඕසේ අදිනගෙන ඈ දන 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 තරම් කවිම ඕනේ නම් කවිම ඕනේ නම් අඩුම ගන්න ඉංග්‍රීසි පොයට්‍රිවත් ගන්න ඕ. වර්ඩ්ස් ෂෙලි, කීට්, ටෙනිසන්, ෂේක්ස්පියර්. ඔය දින මාත්ද? තව දින ඕනේ නම් ෆ්‍රී වර්ස්, ටීජස්, එලියට්, එස්රා, පවුන්, කොමඩන් සාහිත්‍යකාරයෙක් නෙමෙයි. නමුත් මාත්‍යෝ කවිය කියන්නේ කවිය. ඔක පරිවර්තනය කළාම කවියක් ඉතිරි වෙන්නේ වාර්තාවක් මිසක්. ඇයි මොකද නැත්තේ? දැන් අපි ඉංග්‍රීසි කවි සිංහලට දාලා කියවන්නේ නැද්ද? කියවනවා. ඉතින් ඒ වුණා රසවින්දනද මුල් කවිය. ඒ කියන්නේ සාහිත්‍ය ගුරුතුමා කියනවා වගේ මහත්යෝ කවිය කියන්නේ අපේ හදවතේ භාෂාව. මනසේ භාෂාව නෙමෙයි. ඒකේ අර්ථද්වලී තින්ටත් තෝණ, ශබ්දද්වලී තින්ටත් තෝණ. බයි බයිලා. ළිඳේ ඉන්න ගෙම්බෝ තමයි මට මතක් වෙන්නේ. බක 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 බක. මේ දූපතෙන් එහා තියෙනවා තවත් ලෝකයක්.
ඉතාලි නිනම් මේට වැඩිය සාහිත්‍යයක් නෑ සංස්කෘතියක් නෑ රටක් නෑ කියලා ෂේ හොඳයි ඉංග්‍රීසි සර්ට පුළුවන්ද සරලෙහි සංදේශයේ මේ කවිය ශබ්ද ධරියයි අර්ථ ධරියයි දෙකම තියාගෙන ඉංග්‍රීසියට දාන්න දානවත් පටගල දාන්න yes ළමයි කණ්ඩායමත් එක්ක දැන් ඔය කවි රංගණයෙන්ම බලාගන්න පුළුවන් මම යනවා කන්තෝරු පැත්තට එහෙමනම් නරඹලා කතා බස් කරලා තීරණයක් ගන්න ඕන අපේ කාව්‍ය ප්‍රසංගයට මේ පද්‍ය පේනේ එකතු කරගත්තේ සිංහල සාහිත්‍යයේ මුදුන් මල්කට බඳු වෑත්තෑවේ හාමුදුරන්ගේ ගුත්තිල කාව්‍යයේ පොතේ එහෙමනම් මුදලාලි මේ ඉස්කෝල මට්ටමේදී ආදායම් කියලා කියන්නේ මේ සල්ලි විතරක්ම නෙවෙයි නේද මොන විතරද මහත්ද ආදායම් කියන්නේ සල්ලි වන්ද නැතුව වෙන මොනකින් ගියද ඒක හරියටම මුදලාලි උසස් කලාව උසස් සාහිත්‍ය මේ වයින් ගැන තවත් ආදායම් තියෙන අපේ ළමයින්ට අපර දෙවියන් ආන්නේ බිස්නස් එක අල්ල ගන්න හොඳයි වගේ බිස්නස් එකක් නෙවෙයි උසස් ප්‍රසඥතාවය සියුම් බින්දනය මිනිසා පිළිබඳ ලෝකයේ පිළිබඳ දැනීම මේවත් හොඳ ආදායමක් නෙවෙයිද අපේ ළමයින් අනාගතේ හා 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 මේ පොතේ නේද අදත් මහත්වෝ
මොන බැංකුවේ දන්නව ආදායම ඩිපොසිට් කරන්නේ තමන්ගේ ජීවිතය කියන බැංකුවේ අද තන්පත්කම උසස් ප්‍රසංගතාවේ හෙට හොඳ පොලියකුත් එක්ක එකතුලා තමන්ගේ ජීවිත අධ්‍යක්ෂින් ශේෂේ ගුණාත්මකව වර්ධනය කරගන්න මට ඔය බර බර තේරෙන්නේ නැහැ මහත්තයෝ මං කිව්වේ ඉතින් වැඩිපුර සල්ලි ටිකක් හොයාගන්න පුළුවන් ලාභ ක්‍රමයක් ගැන මොනවා කළත් ඉතින් අන්තිමට සල්ලිනේ ප්‍රධාන සල්ලි ප්‍රධාන නෑ මුදලාලි සල්ලි ඕනේ වුණාට සල්ලි ප්‍රධාන නෑ මහත්තයෝ සුදු කැලිනෝ නම් දුරු කරලා ගහම කොලේ වහලා ගන්නේ සල්ලි නෑලු සල්ලි ඕනලු සල්ලි නරකලු මම ප්ලීස් එක්ස්කියුස් මී මහත්තයෝ මිනිස්සු හදන්නේ සල්ලි නහන්නේ සල්ලි මේ ලෝකේ හැම දෙයකටම මිලක් නියම කරලා ඉන්නේ මිනිස්සයෙක්ට මිලක් තියෙන මහත්තයෝ ළඟ මිනිස්සයෙක්ට මිලක් නියම කළේ කවුද කියලා මතක ඇතිනේ why should we bring politics into this matter please my මහත්තයා මේ තෑන් මේ සරත් පුතේක වගේ තමයි ඔය මහත්තයාගේ කවිය අර මහත්තයාගේ නැටුම නෝනාගේ විද්දුව තේරෙන මුදලාලිගේ සරප්පුවට තානට මිලක් නියම කරන්නේ ඒවා පාවිච්චි කරන කාල සීමාව සලකලා ඒවා වයස සලකලා කලාව සාර්ථකයි නේද මොකද ගැටේ වාක්‍යෝ මොකද නැත්තේ හොඳයි 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 දැන් අපි සරල උදාහරණයක් ගමු මුදලාලි තේරෙන්නේ දැන් හොඳයි මුදලාලි ගොය සරප්පු جوړු ඔකේ මිලක් නියම ආ ඕ මේ කුට්ටමම රුපියල් 2000ක් විතර වටිනවා සෝහාකට වල ඉඳලා එද්දි මගේ බෑග් එක නේද හොඳයි 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 මගේ මේ සරප්පු جوړු රුපියල් 200යි රුපියල් 2000යි රුපියල් 200යි මොකද වෙනස ඔය සරප්පු جوړුව තරම් මේක දීර්ඝ කාලයක් පාවිච්චි කරන්න බෑ 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 නා අප්‍රේල වල යනවා රයිට් මම බතක් නෑ 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 ඒක නාවත් ඒක කියලා නෑ මම ආයෙ ආර්ථ සරප්පු සරප්පු පුත්‍රයන් මේ මුදලාලි ඔය කොයි පාර ගෝ ගහන්නද ගෙවෙනවා නෑ 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 මාර්ථ ගෙවන්නට ඒකටම අලුතෙන් අඩියක් ගන්න සුත් තියලා අපි බහැර කරලා උත්සාහ කරලා කලාකෘතිකයි පාර ගෝ පාට කරන වෙනස මුදලාලි කලාකෘති සාහිත්‍ය කෘති ගෙවෙන්නේ නැහැ. ඒවා සදාටම පවතින. සමාජයෙන් දෙන්න දීත් වර්තන. ඔය පාලිමෝකිත බහන්න වල මිලක් ගැව්වට කලාකෘති වල හරි සාහිත්‍ය කෘති වල හරි ඒවා නිර්මාණය කරන මනුස්සයර හරි මිලක් නියම කරන්න බෑ කියලා ඒ මහත්ය කියන්නේ ඒකයි. මහිලා. හොඳයි හොඳයි දැන් අපි දැන් අපි කෑමක් ගන්න බලමු. අපිට ධර්ම බඩගින්න කැපීච්ච වෙලාවට පාමි පරිස්සම හරි ගමන්නේ අපි නාගෙන කාගෙන කාගෙන යනවා ස්කූල්ට් එකට. හැබැයි බඩ తిරුණාට පස්සේ ආයේ දිග පොඩිනේ ගෙනල්ලා තිබ්බත් කන්න බෑ. මොකද අපි නම හොඳ කලාකෘතියක්. හොඳ සාහිත්‍ය කෘතියක්. කවදාවත් මේ අපිරියන්නේ නැහැ. එන්නේ එන්න රසය වැඩි වෙනවා ස්ථිරසාර වෙනවා. අනේ මන්ද මට නම් ඔය සේරම එකයි. එකම තමයි තලන්නේ කොත්තුළු ටික අහනවා. ආ හරි හරි හරි. කොත්තුළු ටික සංස්කෘතිය කියන්නේ රායජන කාල එකම තමයි. ඒක අපිට පේනවා හම්බියක් ගන්න රැයට ඇවිදිනකොට. නමුත් කලාවේ සාහිත්‍යයේ එහෙම නැහැ. සරප්පු ප්‍රත්‍යයෙන් සරප්පු 1000ක් එකම විදියට. සරප්පු ලක්ෂයක් එකම විදියට. ඒ තමයි පාරිභෝගික භාණ්ඩවල ඇති. නමුත් කාලිදාසගේ ශාකුන් තල්ලේ නම් ශාකුන් තල්ලේම තමයි. ආයේ දෙකක් නැහැ ලෝකේ. එක්ස්කියුස් මී. මිස්ටර් මුදලාලි කියපු දේ සාහිත්‍ය ගුරුතුමා දේරුනේ. දේරුවා දැන් තියෙන්නේ වෙළඳ සමාජයක් පාරිභෝගික සමාජයක් පිටින් කලාව සාහිත්‍ය කියලා නැහැ ඒවත් අනෙක් භාණ්ඩ වගේ අලෙවි වෙන්න ඕනේ ඒවටත් මිලක් නියම වෙන්න ඕනේ ආන්න මහත්තයෝ ඒවට කොහොමද මිලක් නියම වෙන්නේ ඒවට කොහොමද ලිපුණ දෙන්නේ ඔවා හදලා ඊළඟ රසවින්දන ලිප්පෝ කැඩලා තියාගන්නයි අයිස් පෙට්ටිය දාන්නේ ඉදිරි ගන්නේ මේ මහත්තයෝ ඉල්ලුම සහසැපියුම ඕම ඔච්චරයි කියන්නේ විකුණ ගන්න නම් මහත්තයෝ හොඳ ඉල්ලුමක් තියෙන්න ඕන ඉල්ලුම වැඩි වුණොත් ලාභ බාණ්ඩ වැඩි වෙනකොට තවත් ලාභ එතකොට ඕනනම් අපිට බාණ්ඩ අඩු මිලට දෙන්නත් පුළුවන් ඒ නිසා බාණ්ඩ වැඩි වෙන්න ඕන එහෙම නැතුව අය පාලිදාසලා පියදාසලා වගේ එකක්ම ගහලා බම්බු කරන්නේ මහත්තයෝ අපි තනි තනිවම මාංශ වල අපිට පුළුවන් පෞද්ගලිකව සල්ලි පුදව ගන්න අපි එව කරමු මහත්තයෝ මුදලාලි సౌందర్య අගය කරන අය තව සංවේදී ඒ අයට නම් කවියක් චිත්‍රයක් ඈත කන්දෙන් එවන හදපලුවක් වුණත් රස විඳින්න පුළුවන් ඔය පෞද්ගලිකත්වය ඉක්මවල හඳනයි ඉතින් ඔය හැම පොයින්ටම විරිත්තන්නේ ඒව නෙමෙයි මම කියන්නේ දැන් ලබන මාසේ අපේ ගමේ තියෙනවා
Mage anugrahayan pavattana Madura Super Night Ratriya. Mukata? Night Ratriya? Oya, kill the world because target a Mahatala no end of that rubber in the target. Apo, ape, kissi, the Saraya. Sahitya kala ibra maragya kena parwa thi oda noda madna pehne mudlaya ape me prasangye gan ayan ne dilamu gannanna vela api ayan nak dannawa ah ayan nak danna bhartala mu gannanta api attala allanna ayano akurin kumagun kiyemu ayano akurin I am in a pit, who might be a mover. Sandu
ಸಂದೇಶ ಕಾವ್ಯದ ದೂತವರ್ಣನಾವಳಿ ರಸವತ್ನ ಪದ್ಯ ಪೇಲಿ ತಮೈ ಪೋಯ ಕೋಡ ಮರಳ ಸಂದೇಶಿಕಾಯಿ ಹರೀಮ ಮಿಹಿರಿ ಮಮನ ಬಲಹಣ್ಣೆ ಕವಿಯೇ ಮಿಹಿರಿಯ ರಣ ಏಕೆ ಅರ್ಥ ರಾಶಿ ಅರ್ಥೇ ಕೊಯ್ತರ ವೆದಗತ್ತುರತ ನಕ್ನೇನಿ ಮಿಹಿರಿ ನೆತ್ತ ಕವಿಯ ಕೊಯ್ತರ ಮಿಹಿರಿ ನತ್ತ ನಕ್ನೇನಿ ಅರ್ಥಯಕ್ ನೆತ್ತ ಒಬತುಮಾಯಿತಿ ಹೆಮದಾಮ ದಿನೊನ್ನಿ ಓ හැබැයි සාහිත්‍ය පාඩමේදී විතරයි දිනු. හැමදාම හවස්වරු පුහුණු වීම වැඩවලට යොදාගත්තම මගේ අනිත් අද සේරම අතපහ වෙනවා. මට තේරෙනවා. මොනවා කරන්නද? අපි කීප දෙනා හරි මෙහෙම මහන්සිය නැත්තම් ළමෙන්ගේ කාර්ය ප්‍රසංගය හරියට ගොඩනගා ගන්න බැරි වෙනවා. මට පෙන්නේ අපි දෙතුන් දෙනෙකුට විතරයි මේ කිව්වමනාව තියෙන්නේ. ඊයේ හේදා තාම සේරම ඔබතුමා තින්නේ. බාහිර වැඩ කරන්න ගියාම මම තමයි මට නම් හොඳට පුරුදුයි අපේ නැටුන් සර්වත් නේ ආ නැටුන් සර් නම් කියන්නේ මාලිනි මිස් එයාගේ උදව්වක් ඉල්ලන්නේ නැහැ කියලා විකාර මම මොනවාද එයාගේ උදව් ඉල්ලන්නේ මේක අපි හැමෝගෙම වැඩක් නේ නැටුන් සර් ටිකක් ప్రబంధ සාහිත්‍ය ගුරුතුමා විතර ගැඹුරට මම ඕවා ගැන හොයන්නේ නැති බව ඔබතුමා දන්නවද? අර අර ආයමතර පරණ පුරුද්ද. මම මේ ස්මාලිනේට කොච්චර කියලා තියනවද? ඔය සාහිත්‍ය ගුරුතුමා ඔබතුමා මහත්යාගේ වචනවලින් මා ආමන්ත්‍රණය කරන්න එපා කියලා. ඒ වෙනකොට දවසක් මං අහගෙන ළමයිට කියනවා සාහිත්‍ය ගුරුතුමා කියන වචනේ තරක් කනට මිහිරි වචනයක් තවත් නැහැ කියලා. ආ මම එහෙම කියන්නත් ඉතින් ඔය වෙනත් කෙනෙක් මට එහෙම කතා කරන්න කමක් නැහැ කියලා හිතාගෙන. ඒ කිව්වේ? නෑ මම එහෙම කිව්වේ තිබුණා ළමයි හරි ගුරුවරු හරි දෙමව්පිය හරි රටේ ලෝකේ වෙනත් කවුරු හරි මට එහෙම කතා කරන්න කමක් නැහැ කියලා හිතාගෙන. ඉතින් මාත් යටින්නේ ඔය ගොඩකටම. එහෙමද? අනේ මන්ද. මට ඒක විග්‍රහ කරගන්න අමාරුයි. එවනත් මාළිනි මිස් මගේ නම කියලා කතා කරනවා නම් මම සතුටුයි. බුන්දි පුන්ජෝ බලන් සෙව් යසස් ආ ඉතින් මේ පද්‍ය පෙළි විරද මොකද කියලා කිව්වේ නෑනේ සාහිත්‍ය ගුරුතුමා අර 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 ආයමසර සමාවෙන්න සමාවෙන්න මීට පස්සේ මාළිනි ඇයි
මාලිනී. ඇයි ඇයි? නෑ මම කී විරිත නම මාලිනී විරිත. මෙයාගේ බොරුද කොහෙද? සත්තකටම මාලිනී විරිත තමයි. ලඝු තුනයි ගුරු තුනයි ලඝු එකයි ගුරු දෙකයි ලඝු එකයි ගුරු දෙකයි. මෙයාට කියන්නේ සිලෝ කියලා. සිලෝ නම් කරන්නේ ඒ ඒ පාදවල අඩංගු ඝන පිහිටීම මත. නන මයය යුතේයන් මාලිනී භෝගි ලෝකෝ. න ඝන දෙකකින්ද ම ඝනයකින් සහ ය ඝන දෙකකින්ද සමන්විතනේ කුමක්ද? එය මාලිනී විරිත වේ මැයි. අබෝ මමවත් දැනගෙන හිටියේ නැහැනේ මට ඔය තරම් ඝන පිහිටලයි කියලා. ඔබ මට කුමු දෙන්නේ ලාසඳේස පිපි ආ ඔබ මට ගම්බුලෙක් නෙයි සාපිපාසා බලන් නන්දා මාලිනී ඒ ගායනා කරලා තියෙන්නේ මාලිනී විරිතම් ප්‍රබන්ධ කළ ගීතයක් මයි. පවර පුරවරකින් වී මාතුටයි දෙව්. ආ ඔය සිලෝබම කටපාඩම් කරගත්තේ ගංගාරෝහණ වර්ණනාවේ. අන්න හරි ගංගාරෝහණ වර්ණනාව. දුන්තෝම සමරසේකර දිසානායක තමයි රචනා කළේ. මාතර පුරවරේ හිටපු කීර්තිමත් දාවිද්ද සරන් මුදලතුමාට ආසාවක් ඇතිලා තියෙනවා ගඟදියේ පින්කමක් කරන්න. ඉතින් ගොඩ පිටියේ පටන් මාතර දක්වා නිල්වලා නදී බණමඩු තනවාලා කරවපු ඔය පින්කම තමයි ගඟලු වන එහෙම නැත්නම් ගංගාරෝහණ වර්ණයෙන් ඉදිරිපත් වෙන්නේ. සපිරිවර මෙතින් මන් පුන්රි පුන්ජෝ බලන් සෙව් යස සිරි සැපතින් යුත් සේදනන්ගේ නිවෙසින් යුත් වෙළඳ විදුදනන් සල්පිල් අවන්නල් පිළින් යුත් පවර පුරවරෙක් වී මාතුටයි දෙව් පුරෙක් වන් සසර සරණ සවුසත් දම් අමාවෙන් සතොස්වා සග පවග සැපත් දුන් ලම් රදුන් දම් සඟුන් සෙව් පෙරමැදග වනින් මේ තුන්ගෙනේ මුල් කෙමෙන්නම් පතල මෙති සඳෙක් වී මේ පුරේ හිඳ දෙක්වන් ඕ ගඟට
බලන්න අපේ පැරණි කොයි තරම් ලස්සන කවි ගොතලා තියෙනවද කියලා. අපි නම් ඉස්කෝලේ යන කාලේ ඒවා ආසාවෙන් කියෙව්වා. කටපාඩම් කළා. මගේ හිතේ ලොකු වේදනාවක් තියෙනවා මේ කාලේ ඉගෙන ගන්න ළමින්ද මේවා ඉගෙන ගන්න වෙලාවක් නැති එක ගැන. ජීවිතයේ පිළිබඳුන ගැඹුර අපේ පැරණි සාහිත්‍යයේ මොන්න තරම් අපූර්ව චිත්‍රණ වෙලා තියෙනවද? මට නම් හිතෙන්නේ මේ තියෙන ගැඹුරට වඩා සෞන්දර්ය කියලා. සුන්දරත්වය කියන්නේ බාහිර රූපේ විතරනේ. මං හිතන්නේ සුන්දරත්වයේ ගැඹුරක් තියෙන්න පුළුවන්. ඔව්. නමුත් කවියේ ගැඹුර සුන්දරත්වයට සීමා කළ කවි චිරස්කල පවතින එකක් නෑ. දැන් ඉතින් සුන්දරත්වයෙන් තොර ගැඹුරක් තියෙන්නත් බෑ නේද? තිබුණත් පළක් තියෙයි. ඔය කතා කරන්නේ කවිය පිළිබඳවද ජීවිතය පිළිබඳවද? ඔබතුමා ප්‍රශ්නේ පිටපලිය. කවිය කියලා කියන්නේ සංවේදනාවලට හඳක් දීම. ඉතින් ඔබ සුන්දරත්වයේ විතරක් සීමා කරන්න පුළුවනේ. ඒතර අපේ ගැඹුරු සංවේදනාවට මොකද වෙන්නේ? ඉතින් ජීවිතයේ තියෙන ගැඹුරු සංවේදනා විතරක්මද? සුන්දර සංවේදනා? ඇත්ත. නමුත් ඒවා සරලයි. තාවකාලිකයි. කවිය කියලා කියන්නේ යමක් කීම නෙවෙයි. කියාගන්න බැරි යමක් කීම. ඉතින් කියාගන්න බැරි දේවල් තියෙනවා මිනිස්සුන්ට. අපෝ මොකද නැත්තේ? ඒ මොනවද? අනේ මට නම් නෑ කියාගන්න බැරි දේවල්. මට තියෙනවා. ඔබතුමාට පුදුමයි. ඒ මොනවද? ඉතින් කියාගන්න බැරි දෙයක් මම කොහොමද කියන්නේ? අනේ මම ආන්නේ වෙලාවට තමයි කවිය උපදින්නේ. කිසි අදහසක් නොදී මිදෙන පහන සිලු සෙවනැලි වැටි ඇත ගෙයි හැමතැනම ගොළු දොර හැර ගියේ මිත්‍රෙහි පළඟැටි හඬය රළු විදුලේ වියන ලදී සඳ රැසු පැදුරු මලු ගැට කොටු කුමට අලියේ කුහට වෙසෙන වනි මට මඩ වගුරු ළඟ පර සතු සුවන දැනි සිත දැන්නටත් සිතුවත් හුරු අඳුරු කුණි පාපා ගිලි මිදුම් සලු පාත මට ඇති කළේ වෙන කිසිවක් නොව සීත ලය මුව මෙන්ම ගොළු වුවත් මගේ දැත ඔබ සිහි කළේ මි ළඟ ඇති ඇති පල්ලුවක් මතු වීලුව වත්තෙන් තරු කැට ඊවට විසිරි ඇත්තෙන් කෙටුවා වාගේ පුන් සඳ කැටෙන් කෙටුවේ කැටේ නොකැපෙන පැසෙන් ඔය කවිය නාරම් පණාවේ විමලරත්න කුමාරගම කවිය රචනා කරපු එකක් කොළඹ යුගයේ කවියෙක් වුණා සෞන්දර්යවාදීන්ට වඩා වර්තමාන ප්‍රගතිශීලී කවියේ නිර්මාතෘ හැටියට තමයි කුමාරගම කවිය හඳුන්වන්නේ. ආයෙත් නැහැ නේද? 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 නේ
කවියාගේ කවි බස පිළිබඳ අපි කිව්වා මින් පෙර දින යන්නේ මවිසින් දකින ලද මින් පෙර ඇස් පිළිඩි ඉවරයි ඉන්ඩෝල් එයි යවල්ලා අපේම කියන කපිල ඒ සෙනෙවිරත්න වගේ කවියෙක් ගැන නොදැනීමක් විකාරයක් තමයි. කපිල සෙනෙවිරත්න? ඔව්. 1917 ඉපදිලා වයස අවුරුදු 35 දී මියගියේ. කපිල දුකටම උපන් කවියෙක්. එයාගේ ආත්ම ප්‍රකාශනය හුඟක්ම සංවේදාත්මක තමයි. නමුත් සංවේදී වුණත් සත්‍ය දර්ශනය මෙනෙහි කිරීමෙන් උපදින සංකල්පයක්. ඥාන සංවේගය තියාගත්තා. දැන් ඔබතුමාට සන්තෝෂ වෙන්න පුළුවන් කාරණාව ගැන කතා කරමු. එහෙනම් මොකක්ද? විශ්ව සාහිත්‍ය දින උත්සව. ඇත්තම කියනවා නම් ඔය විශ්ව සාහිත්‍ය දින උත්සවෙත් මට මහා සංවේගයක්. අපොයිද? ඒ මොකද? මුළු අවුරුද්ද පුරාම හිතෙන් දුක් විඳින අඬන කවියෝ සාහිත්‍ය කරුවෝ. ඔය එක දවසෙක විතරක් එක්කව කරලා සන්තෝෂ කරන්න පුළුවන් ද කොහොමද? සාහිත්‍යකාරයෝ උන්ව අඳා ගත්තා.
සාහිත්‍ය ගුරුතුමා විදිහට අපේ ශිෂ්‍ය ශිෂ්‍යාව එකතු කරගෙන හොඳ වැඩක් පෙන්නන්න පුළුවන් වෙලාව. අවුරුදු පුරාම නැහිගෙන සාහිත්‍ය ඉගෙනුවට ඕක උගන්නන බව රටට ලෝකෙට පෙන්නන්න හොඳ වෙලාව. සාහිත්‍ය හරියට උගන්නන්න තියනවා නම් රටට ලෝකෙට අමුතෙන් පෙන්නන්න දෙයක් නැහැ මහත්තයෝ. ප්‍රතිපලයේ සමාජයෙන්ම දැනෙවි. සාහිත්‍ය ඉගෙනගෙනද සාහිත්‍ය රස විඳිනවද නැද්ද කියලා. අනික මේ ළලද මාත හම්බෙන්නේ විනාඩි 35කින් කොහමද සාහිත්‍යයේ సౌందర్య විද්‍යාව උගන්න? මොකද බැරි? දැන් ඔය අනිත්‍යශන උගන්න මම කියන්නේ වෙලාව මදි නිසා තමයි ගුරුවරු හවස පන්ති දාලා උගන්නේ. හා 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 ඔය කියන්නේ නේ ප්‍රයිවට් ටියුෂන්. රටම ප්‍රයිවට් වෙනකොට ආයෙ ටියුෂන් පන්ති දා ඕකෙන් කොහොම ගැලවෙන්නද මහත්තයෝ? නෑ මං කියන්නේ උනන්දුව තියනවා නම් බැරිද ඉස්කෝලෙන් පස්සේ ඉස්කෝලෙම නැවතිලා ඉඳලා ඔය හවස පන්ති ගන්න? අව අව හවස එකමාරින් පස්සේ ගුරුවරු මගෙමි. ඔයගොල්ලෝ ඒගොල්ලන් මම මේ වරදක් කියනවා නෙමෙයි. නමුත් ඔය හවස පන්තියේ තියෙන උනන්දුවම ඉස්කෝලේ පන්තියේදීත් තියනවා නන්නේ හොඳ. හවස පන්ති තියා එදා වෙල හොයාගන්න බැරි කී දහහක් දෙමව්පියන් ළමයි මේ ඉස්කෝලේ පන්ති වලට එනවද? ඉස්සර වගේ නෙවෙයි මහත්තයෝ. අද සමාජයේ බොහොම වේගවත් තදබල. ඔය වේගෙදි ගුරුවරයාගේ මූණක් පැකින් වෙලාවක් තියනද ළමයින්ට? මොනවද? ගුරුවරයාගේ මූණෙන් විභාගෙට ප්‍රශ්න එන්නේ නැහැනේ. හා හා විභාග විභාග ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති කිව්වක් වගේ අධ්‍යාපනය කියලා කියන්නේ මේ පොතපත කියෙවීමත් බහවලට වාඩි කරේමත් නෙවෙයි. පොත්පත් වල තියෙන කරුණු සත්‍යද අසත්‍යද කියලා විචාරශීලීව බැලීමට පුහුණු කරවීම. කුරුල්ලන්ට සවන් දීම, ගහක අසිරිය දැකීම, කන්දක හැදේ නැරඹීම, ඒවා සමග හැඟීම් ඇති කර ගැනීම. මේ මේවත් මේවත් මේ අපිට මහත්මයෝ අපේ අධ්‍යාපනය නම් වෙනස් කර දෙන්න වෙලාවක්. උනන්තර අංක වල විශේෂ නිර්දේශය කොම්ප්ලීට් කරලා ළමයි ටික විභාගෙට දාන්න ඕනේ. නැත්නම් දෙමව්පියන්ගෙන් බැනුම් ගන්න වෙන්නේ අපට. මම නම් හිතන්නේ නෑ නුවණක්කාර දෙමව්පියෝ ඔය විදිහට කටයුතු කරාවි කියලා. දැන් අපේ ගුරු අපර සාහිත්‍ය පදනම කියන්නේ ඔය විභාග බලාගෙන නෑ. සාහිත්‍යයෙන් උසස් සාහිත්‍ය රසයක් විඳිනවා විතරක් නෙවෙයි, සාහිත්‍යයෙන් පුළුවනි උසස් මිනිස්සෙක් නිර්මාණය කරන්න. හරි හරි, දැන් ඉතින් ඔය මහත්තයා මේ විදිහට උගන්වගෙන යනවා ඇතිනේ. ඔව් ගන්නගෙන යනවා. පොත්වල පිටු කෑලි ඇයි විෂය නිර්දේශය දෙන ඉච්චරනේ. සද්ධරත්නාවලියෙන් පිටු දෙකයි, අමාවතුරෙන් පිටුවයි, බුද්ධිලෙන් පිටු කාලයි ඉවර. අගල් මහත්තයෝ මටත් තියෙන පොඩි ප්‍රශ්නයක් අහන්න. දැන් මේ සංකීර්ණ කාර්මික සමාජය මේ ගහනවට අමනාප වෙන්න එපා. දැන් අපි දාන්න ඇති විදිහට ගත්තොත් මැටි මැටි වැඩිගෙන ගත්තොත් මුට්ටියක් සදා ගන්න පුළුවන්. සාහිත්‍යික අභ්‍යාස වගේ දෙයක් ඉගෙන ගත්තොත් කොන්දවත් කෙලින් තියා ගන්න පුළුවන්. නමුත් දැන් ඔය සාහිත්‍ය ඉගෙනගෙන සාහිත්‍යයෙන් කරන්නේ ඔය කෙලින් කරපු කොන්ද උඩ තියෙන මැටි මුට්ටියක රත්තරන් පුරවා ගන්නවද අසූචි පුරවා ගන්නවද කියලා තෝරලා බේරලා ගන්න එක පරක් වුණා. ඈ පරක්කුණ අපි යමු ගුරු කාමරේ. නෑ ඇත්තටම ඉතිහාස ගුරුතුමා අපි මේක ටිකක් සැලසුම් කරලා නෑ අපි ඔක්කොම කතා කරලා තීරණයක් ගන්න ගුරු කාමරේ. ඒගොල්ලෝ දැනටමත් එකතු වෙලා සාකච්ඡා කරනවා. සාකච්ඡා අපි මේ සාකච්ඡා කර කර හිටියේ ඔය ප්‍රසංගයට වඩා වැදගත් දෙයක් තියෙනවා සාකච්ඡා කරන්න. ඒ මොකද්ද? දැන් අපේ මතුරු මුදලාලි පරිත්‍යාග කරන ස්විමින් පූල් එකේ වැඩ අපි ළඟදිම උත්සවාකාරයෙන් ආරම්භ කරන්න තියෙනවා. අපි යන්නේ ඒකට මුදල් ටිකක් වෙන් කර ගන්න ඕනේ විදුහල්පතිතුමා. ඒක මුදලාලි කැමැත්තෙන් කරන වැඩේනේ. වියදම් යවලා ගන්නට. නෑ මම කියන්නේ අපේ ළමයින්ගේ පැත්ත වියදම් ගන්න. Now we'll see swimming kids ගන්න ඕනේ. හොඳ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් බඳව ගන්න ඕනේ. තව කවද කරන්න වැඩද? අපේ කාර්ය ප්‍රසංගේ අතලම. තාම ළමයින්ගේ අඳුර ටික හරි ගස්ස ගත්තේ නෑ. ඔය චිත්‍රෙදි නම් එකලාගේ මා ගන්න බැරිය. ඒ වගේද swimming kids? ඉතින් ඒ ළමයින්ටත් කියන මූ පීරවල චිත්‍ර අපිට ගන්න පයින්ද කියලා. පූල් එක නැත්ත කොට බිනන කියන මේ නැටුම් කුරුතුමාට පැහැදිලි නෑ. මම කියන්නේ උත්සාහ කරේ ඉස්සර කුරුතුමා. අපි එක කඩේකට අවසන් කරමු. අන්න ස්විමින් පූල් එකේ වැඩි. විශ්ව සාහිත්‍ය දින උත්සවය.
සංගීත ගුරුතුමී පිළිගැනීමේ ගීතය තනුව සකස් කළා. ඔව්. තනුව නම් සකස් කළා. පිළිගැනීමේ ගීතේ නම් ලෑස්තුවක් වගේ. නිලධාරීන්ගේ ප්‍රභූවරුන්ගේ නැතිමෙතිවරුන්ගේ නම් වැඩි වෙන තරමට පාසලට හොඳ. ඒ සම්භාවනීය අමුත්තන් හඳවාගෙන ඉන්නේ පෙරහැර සංවිධානයේ නටුන් සර්ද බාල. තොරණේ වැඩ කටයුතු ටික ඉංග්‍රීසි සර්ද බලා ගන්න පුළුවන්. ඉතිහාස ගුරුතුමා න්‍යාය පත්‍රය සකස් කළාද? න්‍යාය පත්‍රය එක තොරණසරදී පිළිගැනීම. දෙක පෙරහැරින් කැඳවාගෙන ඒම. තුන පොල්තෙල් පහර දැල්වීම. හතර ජයමංගල ගීතය. පහ සරස්වතී ගීතය. හය විශ්ව සාහිත්‍ය දින ගීතය. හත පිළිගැනීමේ ගීතය. අට විද්‍යාලීය ගීතය. සාහිත්‍ය උත්සවයේ වෙන ගීත පුරන් ගියද? එහෙම තමයි. සින්දු තියෙන්න ඕනේ අපේ ලොක්කන්. සින්දුවෙන් පුළුවන් හුඟක් දේවල් කරන්න. පඩද? ඊළඟට පිළිගැනීමේ කතාව. පිළිගැනීමේ ගීතයකුත් තියෙනවා කිව්වනේ. ඒක තමයි මම කළාම කතාව. මුල් ගුරුතුමාම ගීතය ගායනා කළා නම් කතාව ඉබේම කිවේ. පණගන්න. අංක 10. අංක 10 සරස්වතී නැටුම. 11 මන්ත්‍රීතුමාගේ නැටුම. එයාගේ කතාව ප්‍රාන්ත නිලධාරී කතාව. සහතර ඇමතිතුමාගේ කතාව, මහා ඇමතිතුමාගේ කතාව, විදුහල්පති කතාව, ස්තුති කතාව. පංකාද. එතකොට සාහිත්‍ය. හැබැයි මේක නෑ. සාහිත්‍ය දින උත්සවේ නැත්තේ සාහිත්‍ය විතරයි. හැබැයි සාහිත්‍ය ගුරුතුමෝ බැරිද දැන් මේ උත්සවයට එන සම්භාවනීය අමුත්තෝ ඒ සාහිත්‍යය එකතු කළා මොකක් හරි මොකක්ද මේ කියන්නේ සාහිත්‍ය උත්සවයට අමුත්තෝයි සාහිත්‍යයයි එකතු කරලා මොකක් හරි පුළුවන්. දැන් මේ විදිහට බලන්න හොඳද කියලා? මෙන්න ඊළඟට ආවල් නමාත්‍යංශයේ ලේකම්තුමා විසින් රචනා කරන ලද කෞසිරිමෙනෙන් කවියක්. කුමාර මහත්තුනි ඊළඟට ආවල් සංස්ථාවේ සභාපතිතුමා රචනා කළ කාවිසේකරෙන් කවියක්. කුමාර මහත්තුනි මෙන්නම කුල කුල බලබලා සිටි ආවල් ප්‍රාදේශීය සභා මන්ත්‍රීගේ උම්මාදී. ඒ උත්තම නොකරපු දේවල් වලට ඒ උත්තමගේ නංගාව ගන්න ගිහින් කරදරයක් වෙන්න පුළුවන්. එහෙමනම් අපි සාහිත්‍යකරුවන් වෙනුවෙන් ගයමු ප්‍රසස්තිය. ප්‍රසස්තිය. සාහිත්‍යකරුවන්ට නම් ප්‍රසස්තිය අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වුණාට මේ ප්‍රසංගයට ප්‍රසස්තිය ලෑස්ති කරලා තියෙනවා අපේ සංගීත ගුරුතුමී. අන්න ඒක බලන්න ප්‍රශස්ති. ඒ කිව්වේ ප්‍රශස්ති කියලා කිව්වේ ආශ්‍රි පැටීමක් නේ. ස්තෝත්‍ර මේවා ගායනා සඳහාමයි සකස් කරලා තියෙන්නේ. අපේ සිංහල ගීත වංශයේ ආදිතම සාධකය තමයි ප්‍රශස්ති. ඔය කවිකාර මඩුවල හිටපු වෘත්තීය වන්දිභට්ටිය තමයි මේවා ගායනා කරලා තියෙන්නේ රජවරු ප්‍රභුවරු ඉස්සර. ඔය වෘත්තීය වන්දිභට්ටිය වදත් ඉන්නවා. වෘත්තීය නෑ වන්දිභට්ටිය. ප්‍රශස්ති. නයන මනසින වන තිරුතේ නයනායන නැගති තියුණු පසල නොයෙත් අතර වේදනා
හොඳයි අපි අවසාන සාහිත්‍ය පාඩමේදී ඉගෙන ගනිමින් සිටියේ ප්‍රශස්ති ගැන අද අපි බලමු නිර්මාණය සහ අද්දැකීම් සිරිමල් කියවන් බලන්න අද පාඩම කඳු වලින් උල්පත් පැන නැගී ඒ වටා අඩි පාරවල් ඇති වී රස්නේ ඇති දවසක කෙනෙක් සී පිපාසී නිවාගෙන පිණිස මහ මගින් ඉවත් වී අර උල්පත් සොයා ඇති මුළු ගැන් වී තිබෙන උල්පත් වටා ඇති වල්පල ඇස්සා කටවල් උදුරා දම කිසි කෙනෙකු විසින් අපිරිසිදු නොකරන ලද උල්පත් ප්‍රණීත සිසිල් ජලයේ නිසලව ගලා බසින නිල් වන් කැටපතක්සේ විවිධ පෙරි එවිට උල්පත් තුලින් සමාද හිරු සහ අහස කඳු වැටිද පෙනෙන්නාසේ මෙවැනි සුන්දර තැන් ගැන අන්නයට නොදන්වා සිටීම පාපයක් කොට සිටූ අර මිනිසා තම සගයින්නටද ඒ බව දැන්වීමට ඉටා ගනී සාහිත්‍ය නැමති උල්පත පැන නගින්නේද මෙබඳු අවස්ථාවලදී හොඳයි මොනවද සාහිත්‍ය නැමති උල්පතෙන් ගලා බසි නව කතාව කෙටි කතාව කවිය මොකද්ද කවිය කියන්නේ රසය ආත්මය කොටගත් රැකිය කවියයි රසය ආත්මය කොටගත් රැකිය කවියයි හොඳයි බාහිර ආකෘතියකින් ගත්තොත් කවිය කී ආකාරයකට බෙදන්න පුළුවන්ද හතර ආකාරයක ඔව් ගිය ආකෘතිය සිව්පද සිලෝ නිදා බොහොමද අද අපි ගණන් ගන්න යන්නේ සින්දු ගැන මොනවද සින්දු මොනවද සින්දු කියලා කියන්නේ ජෝතිගේ සින්දු මිල්ටනගේ සින්දු කවුද ෆික්සර් ෆික්සර් බලන්න තමුසේගේ දඩබ්බර වැඩකින් දාලා තමයි තමුසේගේ නමකුත් පටබැඳලා තියෙන්නේ. එයා රෙඩ රෙඩ කියන්නේ. හැමෝම කියන රෙඩ තමයි මම. අත තියන්නේ නැකට. බලවදී. වාඩි. ටිකිරි බණ්ඩාර කියපු වැඩක් සින්දු කියලා කියනවා තමයි. නමුත් ඒ අද වර්තමාන අත්තසෙම ගායකයෝ ගායනා කරන්නේ ගීත සින්දු කියලා කියන්නේ ද්‍රවිඩ සාහිත්‍යයෙන් අපිට ආපු පේලි පහකට නැදී ස්තෝත්‍ර ගායනා විශේෂයකට සින්දු ශ්‍රී ලංකාවට ආවා කියන්නේ 15 වෙනි සියවසේ මුල දම්පොළ සාහිත්‍ය යුගයේදී සින්දු කියන වචනය අපිට මුලින්ම දකින්න ලැබෙන්නේ අපේ තිසර සංදේශයේ 169 වෙනි කල්ලි බෙන්දු වරදස කිටි මල් පන්දු පන්දු කෙල යති කියමින් බින්දු බින්දු මෙනගින් නැගෙ සොන්දු සොන්දු තමදිවි අත්හල බින්දු බොහොමයි දැන් අපි බලමු අපේ කාව්‍ය ප්‍රසංගයට නැටුම් ගුරුතුමා සංගීත ගුරුතුමීත් නිර්මාණය කරලා තියෙන ද්‍රවිඩ සින්දුව. මොකද? ද්‍රවිඩ සින්දුව. පුන්නාගවරාලි වෘත්තයේ රචනා වෙච්ච මේ ද්‍රවිඩ සින්දුව අපි උපුටා ගත්තේ කිඳුරු හොරණෑව කියන අපේ පුරාණ පොතකින්. Thank you.
குடம் போன்று கும்ப கலசங்களே தொட்டு பார்க்கிற சத்தே நான் நான் தொட்டு பார்க்கிற சத்தே நான் මොකද මොකද අය ඔයාලා මම දැන් මෙතන මේ සින්දු ගැන කියව ගන්න නැද්ද මෙයා මේ මට සින්දු රාලිනවනේ දැන් මොකද උනේ මොකද සිරිමත් නැති කරගෙන බා මොනද උනේ මගේ කැල්කියුලේටර් නැති වෙලා සර් ගණන් පාඩම් දෙක තිබුණා දැන් ඒක නැහැ කැල්කියුලේටර් මෙයා සාහිත්‍ය කරගන්නේ කැල්කියුලේටර් වෙන්නේ අපේ තාත්තා කොරියාව ඉඳලා එනකොට ගෙන ආප එකක්ද ඒ තුඟක් වටිනවා මන් නම් දැකලා නැහැ මෙයාගේ තාත්තා කොරියාවේදී මොකිනේ කියනවා ඒ වලින් කොරියා නෙමෙයි පිටරට යදු කාර කොරා මොකක් කොරා මෙතමයි කොරා මෙතමයි ළමකට ලැන්ඩ් බොක්ස් එක තෝරගන්න කලේ ඉරිමල් හතකට දෙන්නම සිරිමල් මොනවටද පරිස්සම් කරන්න බැරි වටිනා බඩු මේ පන්ති පුස්තකනේ ඉන්නේ හා ඉගෙන බණ්ඩාර මම දැන් කීප දවසක් අවවාද කරලා තිනා සමා ඉගෙන ගන්න නැත්නම් ගෙදර නැතින්නේ කියලා මේ ඉගෙන ගන්න ලැබෙන්නේ නැති දීලා සර් මෙයාට ගෙදරක් නැහැ සර් කොරියාව වතුරට එංගියට ඉන්නේ වෝටර් නිලා මූතෝ රාමුගේ තාත්තා කොර නතකරින් වඩිනා යවනා දෙන්නම මුල්ගුරු තුමාට යවන්නේ කියලා අනේ සර් මමුණව කරන්නේ මම මේක ඇල්ලෙද නැති උනේ ඇල්ලෙද නැතුණා නම් හොයාගන්න මිස රණ්ඩු දබර කරලා හරිනාද මට ඒක නදුව ගෙදර යන්න බෑ සර් ඒ ගුංගා පාටිනවා මුන් තමයි කොරකම් කරලා තියෙන්නේ ඉරිමල් තව එක වතාවක් කුවොත් යවනවා හක්ක බඩට හා දැනට එහෙම හකු කීයක් යවලා තියෙනවා උඹ දැක්කද මං ගන්නවා දැක්ක නැතුණාට උඹ තමයි අපේ පන්තියේ එක මොහොත පටේනේ හන්ද ගන්නවා සිරිමල් තමා දකින්නේ නැත කොහොමද ඒ ළමයාටම චෝදනා නගන්නේ හා මේ ආගේ කැරට්ටු අපි දන්නවා සර් දවසක් ඉස්කෝලේ කොස් ගෑන් කොස් ගිඩේ කතුල් දාමු නා පවුදාදවටම කොස්තම ග්‍රයින්ඩ් කරන මේ කීප දිනම දැකලා තියෙනවා අතගනේ හොරා කියනවා පාඩමට කැල්කියුලේටරේ පන්තියේ තිබුණා නම් පිටින් කවුරුත් ආවෙත් නැත්තම් ඒක තාම පන්තියේ කොතනකරි තියෙන්න ඕන මම සාධාරණ ඉස්ස කරන්නේ ඔලම පොත් එකේ නේද පෙන්වන්න. ඔය බලන්න අත දියන්නේ නැහැ. මම පෙන්වන්න. ඔච්චර. තාක්කුව. තාක්කුව පෙන්වන්න බෑ. අන්නේ දැක්කද? අන්නේ දැක්කද? මං කිව්වේ මං කිව්වේ මුන් තමයි කැල්ලේ කොටකම් කරලා තියෙන්නේ. සිරිමල් මම බොහෝම කරුණාවෙන් කියන්නේ. මං මේ මොනම බඩගනිප්පුවක් ගත්තේ නැහැ. ගත්තේ නැහැ. ගත්තේ නැහැ. ඇයි නේ තාක්කුව පෙන්නන්න බෑ? ආ ගත්තේ නැහැ. තාක්කුව පෙන්නන්නෙත් නැහැ. මාරන්න මාරන්න දැන් මං කිව්වේ. අර 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 බලන්න මොකද තාක්කුවේ තියෙන පිම්බිලා. පිම්බිලා තියෙන බෑ නේද? ටිකිරි බණ්ඩාර මමත් දැන් ඕනාව වඩා යොසුවා. මට තාත් බලන්න ඉන්නේ. මම දැන් සිතේන බලෙන් හරි සමාගයේ සාතු දෙක බලන්න. පිටිසර කරුණා කර. වෙන සාතු. බෑ. බෑ බෑ. මගේ අකල් සර නදන්න. අර කැගා තියා යකා. අර බලන්න. දවල් කෑමට ඉස්කෝලෙන් හම්බ වෙන විස්කිරිඤ්ඤ දෙක සර්. ඇයි ඔලමයි කියලා කෑ නැත්තේ? අපි කිව්ලි නංගේ හැමදාම මං ගෙදර එනකම් බලන් ඉන්නවා. මේක ගේනකම්.
එයාගේ දවල් කෑම එක තමයි සර් මේ. මේ අපහුවෙන්නේ සර්. සමයෙන් විකිරි බංග. ඒකටද විරුද්ධ
மதுர முதலாவது ஜீரோ வகை உங்க கிழங்கு உப்புமா தூணும் அப்படி மீனா சாத்தன்னு பேரு මම මේ පන්තිවල ඉගෙන ගත්තේ නැතුණාට මට මේවා හොඳට ඇහෙනවා සමහර වෙලාවට හොඳට පේනවා ඉතිහාසය වගේ විෂයක් ඉගෙන ගත්තාම අපේ ශ්‍රේෂ්ඨ ප්‍රෞඪත්වය ගැන ඉගෙන ගන්නවා සාහිත්‍ය වගේ විෂයක් ඉගෙන ගත්තාම උසස් රසවින්දනයක් ලැබෙනවා ඥානය පහළ වෙනවා ආත්මයකට පාලකයෝ බයයි ඒකනේ ඔය බලිස්ටිකී වගේ විභාග ටිකක් මූලක ගැට ගහලා ඉල්ලලා ළමයින්ගේ අත් බැඳලා ඇස් ගැට ගහලා අරගෙන දාලා හිනාවෙමි බලාගෙන ඉන්නේ ඒ මම්මලා ගන්නதோ ඒකද තමයි මනරයින්නේ අයියේ මං කරපු වැඩක් වගේ ඔය බලනවා කො තමුසේම අඬන තමුසේම කේන්ති ගන්නවා තමුසේට රසඥතාවයක් විඳීමක් නේ මට මේ වෙලාවේ මතක් වෙනවා අර ඇහැල ගහයකට වෙලා අපේ ළමයි ගායනා කරපු මිහිරි පැන්නේ ධම්මරත්න හාමුදුරුවන්ගේ කවියක් ඕන්න හගන්න දරුකමක සිතාබි මත් වෙලාරා අරක්කු නිරිවතිනි කටක් දල්වා වැටිලා නිදත්ති බලු කැල අවුදින් එක් පාදයක් උස්කිරීමෙන් සුළුදිය මුවතුල්හි වක්කලෙත් මැයි ඔවුන්ගේ ඔය සුළුදිය කියලායෝ සුළුදිය මුත්තාවයි බලු මුත්තා අතේ හල්නවලු බල්ලෝ බීලා ඉතන බේපත්තන් ළඟදී භවත්වන්ට යනවා අපේ මේ ඉස්කෝලේ විශ්ව සාහිත්‍ය දිනෝත්සවය. විශ්ව සාහිත්‍ය? නෑ නෑ විශ්ව සාහිත්‍ය දිනෝත්සවය. මමත් මේක වැඩ කරගෙන ඉන්නක මම්මේ. හොඳද? අපි ওই කරදර කාමත් යනපත් එක්කලා කියමු ඒකේ හොඳ කවිය. කියමු. හොඳට මතක තියාගන්න. හැම මිනිහෙකුටම තමන්ගේ ජීවිතේ ගිම්හාන කාලයක් වගේම තමන්ගේ ජීවිතේ වසන්ත කාලයකුත් තියෙනවා කියලා. ඕන්න අහගන්න. මේ කවි පෙළ ඔදානිස් සබන් ගුරුනාන්සේගේ වැලි තලපෝ වගේ රසවත්. වැලි තලපෝ කී? තකිරංග කිරංග කිරෙන්ද. ඩොමි කිට කිටිතක කුන්ද. කිටිතක තක් කිට කින්ද. ජෙන කිට ගුනිත ගුදං. කුළු සහල් පිටියෙන්ද වට කර ඔලු හැට මෙන්ද අම්මා කඳ පිම්මෙන්ද උරගිව තබායෙහෙන් එක් ජුල් පැණි හපුරෙන්ද මඳත් සීනි සමගින්ද ඇනිකා කතාරමින්ද ලනු වැටෙනා පදමින් වග දෙදුරු සමගින්ද එක එක පමන යසින්ද වැදසුන් කර ගනිමින්ද එකතුව සෑම දෙසින්
මදනකලා සතුසින්ද සමකර යස විලසින්ද එදවස පසුව ගොසින්ද ගනිමින් නැවත ගොසින් කැබැලිව සැතින් කපාම රඹකැන් සමග කදීම සොඳ කෑම අතනුය නැහැ සිතියන් උදය උදය සැමදාම වළඳා හුමු පැන්වීම සතකිත් පෙර පිනවාම නියුරු දෙය කිසුලිපුල් වැලි තලපය යන නාම පැවසුය පෙරදුරු සෑම වාපිත් සමන කිරීම මං හුඟා සතුට නෝ අඩු ගානේ ඔය ටික දෙනා හරි හවස පෝරුවෙන් වලට එන එක අපි නම් කැමති මිස් දවස් පහ වුණා තවස පදින් අතර වෙන්න ඒත් අපේ ගෙවල් වලින් බේරෙන්න බැරි ටියුෂන් පන්ති කට් කරනවා කිය කොහොමද අර හැමදාම වගේ පුහුණු වීම වලට එන ශාන්තයි නිර්මලයිත් නෑ නේද ආ එයාගේ තාත්තලා වැඩ කරන්නේ මදුර මුදුරා ඊළඟට මිස් මං හිතන්නේ මුදුරාගේ ප්‍රසංගේ වැඩවල නවත්ත ගන්නද මුදුරාලියවට සල්ලි කියවනවලු අපි මෙතන කරන්නේ ප්‍රසංගේ පුහුණු වෙන එක විතරක් නෙවෙයිනේ අපේ සාහිත්‍ය ගැන කාව්‍ය ප්‍රසංගය ගැන අලුත් අත්දැකීමක් ලැබෙනවනේ ඇයි ඒක හිතන්නේ නැත්තේ අපේ තාත්තා නම් කියන්නේ මිස් මොන දහහක් ගැටයක් හරි දාලා ඉතල විභාගෙ පාස් කරගනි ඊට පස්සේ සාහිත්‍ය ප්‍රසංග බැලලා ඕනම අලිලවකට ඵලයක් කියනවා තාත්තලගේ පැත්තෙන් බැලුවොත් තාත්තලත් හරි මේ තියෙන මහා තරඟෙන් එයා විතරක් කොහමද ඈත් වෙලායි මම මේව රමණාපෙන්න එපා මිස් ඔය සාහිත්‍යෙන් කලාවෙන් ආදායමක් ඇත්තෙම නැද්ද අන්න හොඳ ප්‍රශ්නයක් ඇයි ඔයාලා මෙහෙම හැමුවේ අපි හුඟා දුප්පත් අපේ තාත්තා හේනට යද්දි තනිය ගාලා මළා එක මායියා කැකිලි පිපිඤ්ඤා වට්ටක් අහිතුවලා ඒ වෙලෙ ලැබෙන ආදායමෙන් තමයි අපි ජීවත් කරවන්නේ කාසෙදිරි නම්මට අපු උපස්ථාන කරන්නේ ඉතින් මිස් ඔය ආදායමක් නොලබන දෙයකට කාලය ගත කිරීමෙන් අපට ප්‍රයෝජනක් ලැබෙන්නේ මගේ තාත්තේ ඔකමයි මිස් අපේ අම්මා වෙනසාරයක් කරගෙන තාත්තා පුරාවට ඇබ්බැහි වෙලා මමයි ළඟ ඉන්නේ වතුරෙන් කියලා ලෑලි කාමරේ හන්දාවරු කාර් හොදල් දරගෙන වතුනා දෙන සල්ලි හොයාගෙන තමයි අපි මොනවා හරි තම්බ ගන්න. සාහිත්‍ය ඉගෙන ගන්න හොඳම ආරම්භයක් ඒක. ඔය ළමයි විතරක් නෙවෙයි. අපි සමාජයේ විඳින උඹා දුක් කරදර වලට මුල සමාජ විෂමතාව. ධනය, සම්පත්, අධ්‍යාපනය සමෝ වෙදී නොයන ඔයාලට මතකද අපි අපේ කාව්‍ය ප්‍රසංගයේ පුහුණු වෙන ටිබෙට් ජාතික සිකී මහින්දාන්තරගේ කඩ විතර ලංකාවට වැඩිය ටිබෙට් ජාතික සිකී මහින්දාමඳුරාගේ ගිහි නාමය එස්කේ තෂිනම් ගය විජාතිකෙක් වුණත් නිදහසේ දැහැන නිදහසේ මන්ත්‍රය ලංකා මාතාවගේ උන්වහන්සේගේ පොත් 43 විතරම තිබුණේ අපේකම ඉතින් මේ සාහිත්‍යය පුළුවන් ද ඔය කියන විෂමතාවය නැති කරන්න
පුළුවන් කියලා එක පාරටම උත්තරයක් දෙන්න තරම් මම ශක්තිමත් නැහැ. නමුත් කවිය ජාතික හෘද සාක්ෂිය වගේ සාහිත්‍ය නැමැති කැඩපතේ පෙනෙන තම පිළිමම ඇසුරෙන් තමයි ජාතියක් තමන්ගේ ගමන් මඟ දැකගන්නේ. උසස් සාහිත්‍ය රසවිඳින්න මිනිස්සු පුරුදු පුහුණු වුණොත් ඒ විදිහ විෂමතාවක් තියෙන බව තේරුම් ගන්න පෙළඹේ. මිනිසුන්ට ආදරය කරන්න පෙළඹේ. නොනා ඉස්කෝලෙන් පස්සේ ළමයි අල්ලගෙන බයිල ගහනවා ගියා. අත්ත නමේ මදි මදි. ඔයාලා මේ බඩු ටිකත් අරගෙන අර පන්ති කාමරයකට යන්න. මම එන්න. හම්. මෙහෙම නාග ගන්න හිටුවොත් මුන්ට ඉගෙන ගන්න වෙලාවක් නැති වෙන්න ඕන. මම ළමයි අල්ලගත්තින්නේ නාග ගන්න නැතුවෙත් ඉගෙනීමට පාඩක් කරෙත් නෑ. අපුයි නෑ. එහෙම නම් මොකටද මුන්ව දවස් දීසම කොටු කරගෙන ඉන්නේ? අවසට ප්‍රයිවට් පන්ති යන්න නැතුව කෙල්ල කොල්ල කොහොමද විභාගෙට මුන්නද? හසුනේ. අපෝයි අපෙන් නෑ ඒවට කිසිම බාධාවක්. මේ ළමයි මේවට එන්නේ තමන්ගේම කැමැත්තෙන්. බයිවෙන්? උන් කැමැත්තෙන් එනවනම් මගේ මදුර ප්‍රසංගයට දෙන්න එපා. එහෙම එනවනම් අඩු ගානේ උන්ට බත් පාසලයක්වත් හම්බ වෙනව. පව් දුප්පත්. මිස්ලාගේ වාසිය විතරයි බලන්නේ. නැතු අපේ එකම වාසිය තමයි එළම ගහවත් අනාගතේ. නැතුව සතිය දෙකක් දෙක බත් පාසල නෙවි. ආ! මට නිකමට හිතුණා උන් නැහැ මේ ඇති කියලා. හැබැයි මම හත්තේ ඉස්කෝලෙන් පස්සෙවත් රාජකාරියක් ඇත්තෙම නැද්ද? මුදලාලිට මොකක්ද දන්නේ ඉස්කෝලේ කියන රාජකාරිය? අපිට ඉතින් තැනක් වෙලාවක් ඉන්නේ මහත්්‍ය සමාජ සේවයේ. මං ආවා අර බාල්දිය හදන තැන ලකුණු කරන්න පාසුන් නැත්තේ. හැබැයි මම හත්තේ කොයි හරියද හොඳ ඔය ගුණහාරන්න ඕන් ටිකක් විශාලයට හාරන්න වෙයි. මං ඒ ටිකක් ප්ලෑන් කරන්න. නැහැ අපි දෙන්න මේ දවල්ට කාපු ගමන් ආවේ. එපා. නෑ නෑ. මේ අපේ ළමයි. හා. මට නම් මහත්තයෝ එක පාරට මිදුණ මෙන්න මේ හරිය හොඳයි කියලා. මේ හොඳ ඉඩක් තියෙනවද නේද බලන්න. අර නැඩ ඇහැල ගහ තමයි හුරස්. ඒක කමල දාන්න බැරේ. හා බලන්න උදේ ඉඳන් මැල්ල බලන්න. යන්න බෑ. තව හැද. දැන් මහත්තල එනවනේ මගේ මధుර සුපර් නයිට් රාත්‍රී බලන්න. ඔන්න මම ලොකු මහත්තයාට කිව්වා කෙල්ල කොල්ල සේරම ටිකට් කරගෙන ඉන්න කියලා. උන්ගේ ඔළුව ඇතුලේ මලකඩ කාලා තද වෙලා තියෙන නත් මුරු කිටි හොය ගුරුල්ලෙන් දෙපැයි. අධ්‍යක්ෂීම් සහ නිර්මාණ විවිධ මාර්ගවලින් ලබන්නා වූ අධ්‍යක්ෂීම් රන්කරුවන්ගේ කඩසාප්පුව දුකා එකතු වූ කුණු බඩ වැනි ඒ කුණු කොලින් රන්සුණු ස්වල්පයක් බේරාගෙන රන් රෝස වලක් දැරීම නිර්මාණ කාර්ය හා සමාන වේ. එහෙම කියලා තියන්නේ කොන්ස්ටන්ටයින් ෆෞස්ටස්. ඔයාලට පුළුවන් වෙන නොන කවදාද දවසක ඒ වගේ රන් රෝස් මලක් නිර්මාණය කරන්න. ජීවිතයේ තමන් ලැබූ අත්දැකීම් සම්භාරය අතුරින් තියුණුවක් තෝරාගෙන නිර්මාණ කෞශල්‍ය මගින් මේ පුබුදු කොට බොහෝ දෙනාගේ හිත සුව පිණිස නිර්මාණය ඉදිරිපත් කරන්න. අපි වගේ දුප්පත් අයට පුළුවන් දස රන් රෝස් මලක් නිර්මාණය කරන්න. පැහැදිලිව කලාවට සාහිත්‍ය දුප්පත් පොසත් බෙහෙදයක් නෑ. දැන් බලන්න යානවාන මිලමුදල් ජවල් දොරවල් අරුමෝ සම්බඩ් මුට්ටු ඔය රැස් කරගෙන හිටපු අය අපේ සමහර උසස් කලින් උසස් සාහිත්‍ය කරුවන් ලක්ෂපතිව කෝටිපතිව කී දහස් නම් ඒගොල්ලොත් එක්කම රැජමෙන්ට ඇති නම් අද ඉතිරිලා තියෙන නම කාර්ය සාහිත්‍ය කාර්ය කවියෙකුට කලාකාරයෙකුට ආදායම කියන්නේ සල්ලි විතරක් නෙමෙයි ලෝකේ හැමෝටම කවිය වෙන්න බැරිද සර්? එහෙම වෙන්න තියනා නම් ලෝකයේ මොන තරම් අර්ථවත් කෙනක් වේවිද? නමුත් එහෙම වෙන්නේ නැහැ. හැමෝටම කවිය වෙන්නත් බෑ. හැමෝටම රසිකයෝ වෙන්නත් බෑ. ඒකයි කෞෂිම්බල කතු කිව්වේ පෙතෙහි රසහව් විඳිනා දෙනිතායතා දුලබ. අපි වගේ දුප්පත්යගේ අධකීම් විඳින්න අනිත් අය කැමති වේවිද සර්? මම ඒකට උත්තරයක් දෙන්න යන්නේ නැහැ. ටිකින් බණ්ඩාරම් කියවන්න බලන්න පෞස්තවුස්කි ඊළඟට කියලා තියෙන දේ. ගෙවෙන සෑම නිමේෂයක් නොසිතා බිඳුණු වදන හෙළු බැල් මිනිස් හද ගැස්ම පොප්ල ගසකින් පතිත වන මටුළු රේණුව ගිරිබු විලක දිලිසෙන සරුකිරණ සංඛාව මේ සියල්ලම රන්සුණු අපචිරාට් කාලයක් මෙවැනි රන්සුණු අනන්ත අප්‍රමාණ අවුලද
අවුලා දිනක ඒ වාගෙන එකට තලා අපගේම රන් රෝස මලක් නිමවනතෙක් තැන්පත් කර තබාගෙන සිටිමි. ඒ රන් රෝස මල කතාන්තරයක් නව කතාවක් හෝ කවියක් විය හැකියි. සාංකේ ත්‍ෘතිය නැමැති රන් රෝස මල උපදින්නේ අන්නේ අද්දකීම් නැති රන් සුණු වල. අද්දකීම් වල දුප්පත් රෝස බෙහෙත් නෑ. अब तो मेरा दिल जागे न सोता है क्या करूं हाय कुछ कुछ होता है क्या करूं हाय कुछ कुछ होता है ප්‍රශ්න හැටියට අඩුගානේ ඉඳලා හිටලා ඔයදී ඇඟට දිල්ලක්වත් තියෙන්න බෑ කරදර ටිකක් අකම්ම කකා මීට පරිසරයට කොල්ල කෙනෙක් ආන් කරන්නේ හරියට මනු ඉකල්ලෙන් වගේ ලන්දාරි ගැටෙන්ගේ අහිංසක අයිතිවාසිකන්නේ සමහර ආචාර්ය මාචාර්යවරු පෙරගන්න හදන්නේ මොලේ කොළපපලි අපි අපි පොදු ජනතා වතරට යන්තෝ අපි පොදු ජනතාවගේ අදහස් වැරදන්තෝ අපි උන් ඉල්ලන්නේ දෙන්තෝ අද පුන්නක් ඉල්ලන කොට බත් දීලා හරියට අර 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 මේ බලන්නකෝ අර ජාත්‍යන්තර නරකයි කුවට එක නඩන නැති මම අර ඉස්කෝලේ හදන්න යන බාල්දියට විශාල මුදලක් වැය වෙනවා. ඉතින් මට අර ඉස්කෝලේ ප්‍රසංගේ කොන්ත්‍රාත්තුව ගත්තොත් ඒ ගාන පියවගෙන තව ලාභත් ලබාගෙන නමක් දිනා ගන්නත් පුළුවනි. ඒකයි මං අද මගේ මේ උගත් මිත්‍රයන්ට මෙහාට එන්න කියලා කිව්වේ. මට ඒ ගැන පොඩි උපදේශයක් දෙන්න. බොහොම හොඳයි බොහොම හොඳයි. ප්‍රයිවට් ටියුෂන් පන්ති කළත් ඔබතුමන්ලට යමක් තමක් තේරෙනවා. මధుර පාදයිද? ගන්න. ඉතින් බාලදියට පූර්ණ අනුග්‍රහය ඔබතුමන් ගෙන්න. ඔතන ප්‍රශ්නයක් නැහැ. නෑ නෑ. ඔතන ප්‍රශ්නෙකට තියෙන සාහිත්‍ය පොත. මොකක්ද? දැන් ඔය හාල් පොළු මිරිස් පොළු වගේම තියෙනනේ සාහිත්‍ය පොළු. ඔය පොළු වලට බය වෙන්න එපා. අපේ ලොක්ක කිව්වා ළඟදිම ඔය සාහිත්‍ය ඉස්කෝල වලින් අයින් කරන්න ඕනේ කියලා. ලොක්ක? ලොක්ක දන්නා හොඳ නරක දෙන්නේ. අපේ ලොක්ක හොඳ නිසා ඔය සාහිත්‍ය ඉස්කෝලෙන් අයින් කරලා බේරුණා. ඉස්සර නම් ඔකට දඟවම මරන්නේ. මතකද? මතකද සොක්‍රටිස් වහපෝපු හැටි? ආ සොක්‍රටිස්. මොකද මට මතක නැද්ද? බත්තරෙන් දාලා තිබුණානේ ඔය මර්ඩර් එක ගැන. හොඳයි හොඳයි හොඳයි. දැන් මුදලාලිට ඕනේ මේ මధుර ප්‍රසංගේම මුදලාලිට අපි ඉස්කෝලට ගෙනියන්න මේ. ඔව්. දැන් දෙච්ච. ඒ මාර්ගයෙන් එතකොට මට පුළුවන් වෙනවා මගේ ව්‍යාපාර හැම එකක් ගැනම ළමුව දැනුවත් කරන්න. මේ අපේ අනාගතේ. හොඳයි හොඳයි. එහෙමනම් පටන් ගමු ප්ලේටෝ. ඈ ප්ලේටෝ. ආ ප්ලේටෝ අපේ දෙවෙනි ආරසීදීත් ගමුද? මෙයා ඇවිල්ලා සොක්‍රටිස්ගේ ගෝල මියට සාහිත්‍යකාරු පෙන්නන්න බැලුවා. ඉතින් ඔය කියපු සාහිත්‍ය පොල්ලට කියපු කැත්ත තමයි ප්ලේටෝ. කීයක් කමක් නැද්ද ගෙල්ලම මිනිහා? මේ හැබැයි
මන්නම් ආදේ වැඩි අඳුරන්නේ නැහැ මුදලාලි අපි අඳුරන්නේ නැහැ මිනිහගේ දේශනාටික විතරක් ගත්තාම හොඳටම ඇති නා හොඳයි මිනිහා මොනවද ඔය දේශනාවලින් දැන් කියන්නේ ආ ඔය ප්ලේටෝ තමයි කිව්වේ පරමාදර්ශී රාජ්‍යයක කලාකාරෝ සාහිත්‍යකාරෝ අනවශ්‍යයි එහෙමකම් ඔය ප්ලේටෝ කියන විදිහට මේ කාව්‍ය කියන්නේ අනුකරණය ඒක දේවවරමින් ලැබිච්ච උම්මාලයක්. ආ. උම්මාලයක් කියලා කියව මොකද්ද? ආ උම්මාලයක් කියලා කියු. නේ? උම්මාලයක් මොකද්ද? පුරුෂවා. අපිෂවා. පිෂවා. අපකට දෙනි කජ. ඒකම අදව සාහිත්‍යකාරකගේ හතර හම්දි කඩලුනා. කවියා. කවියා පිස්සෙක් නක්. සාමාන්‍ය මිනිහෙකුට වඩා ලොකු වෙනසක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඒක නිසා සාමාන්‍ය මිනිහෙකුට උම්මත්තකෙකු එක තරඟ කරලා දිනන්න බෑ කියලා තමයි ප්ලේටෝ කියන්නේ. කොටින්ම කවියෝ පිස්සෝ කියලාද ඔයාලා කියන්නේ? ආ නෑ. නමුත් ඔය කවියේ ඇති බලය නිසා බල කලාකාරයෝ සාහිත්‍යකාරයෝ අනිවාර්යයෙන්ම සමාජයේ ගුරුවරු බවට පත් වෙනවා කියලා ප්ලේටෝ කියනවා. තව 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 මොනවද මිනිහා කියනවා? ප්ලේටෝට අනුව ගුරුවරයෙකු විය යුත්තේ සත්‍ය දන්නා අයෙකු විතරයි මුදලාලි. ඒ නිසා කලාකරුවන් සාහිත්‍යතරයන් ගුරුවරු නම් පත්ත්වේ බහන කරනවා. මොකද කවියට අධිපති දේවතාවියන්ගේ මිනිසු ප්‍රබෝධමත් වුණාවලුනේ ඔය කවි ලියෙන්නේ. ඇත්තටම නම් හොඳ කවියෙක් ප්‍රබන්ධයක් කරන්නේ ඔය කලාව නිසා නෙවෙයි මුදලාලි. ඔහු දිව්‍යානුභවයෙන් ප්‍රබෝධමත් වෙනවා. ආවේශ හොඬ නිසායි. ඉතින් කවියට අධිපති දේවතාවිය මොකද කරන්නේ? මොකද? මිනිසාගෙන් බුද්ධිය තාවකාලිකව ඉවත් කරලා ඔහු තමාගේ පොරණෑවක් බවට පත් කරගන්නවා. තවත් ඉදිරියට පැහැදිලි කරොත් මෙහෙම. අනාගතයේ කිව හැකි උන්මාදේ ලබා ගන්නවා ඇපල් වූ දෙවියන්ට. පුපු අද්භූත දෙවි මේ උන්මාදේ. දියෝනිසස් කියේ. කපි ශක්තිය. මිනුසත් කියේ. ආලේ. ආලේ පිළිබඳ උන්මාදේ. අප්‍රඩයිස්. එදාම් බලාගෙන යනකොට මේ කවි කියන්නේ සාහිත්‍යකාරයෝ නෙවෙයි ඈ. උන්ට ආවේශ වෙලා ඉන්න කොහෙවත් නැති දෙවි දේවතාවියෝ. ආයි. කවියා කියන්නේ සත්‍ය අවබෝධය නෙවෙයි මුදලා. අර ආවේශි. උදාහරණයක් බලන්න. උදාහරණයක් මේ හෝමර්. හෝමර් යුද්ධය ගැන දැනගෙන හිටියා. යුද නිලධාරියෙක් වෙනවා මිස ඔය කවියෙක් වෙන්නේ නෑ. ඒ වුණා නම් නිය උතුරි. සාහිත්‍ය කෘති හරියට අහන ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න බැරි පින්තූරයක් වගේ කියනවනේ. පින්තූරයක්. තේරුම් ගන්න බැරි යට මොකද වෙන්නේ? මොකද වැරදි වෙලාවක් වැරදි විදිහට තේරුම් ගත්තොත් තමයි. අනික අනික කවියෝ කියන්නේ හොඳ දේවල් විතරක් නෙමේ. පාසල් යන්නේ දරුවෝ. ඔය පොත පොත කියවන. ඒවා වැරදි විදිහට ගත්තොත් මට දැන් තේරෙනවා. ඔව්. ඒ සාහිත්‍ය කියන්නේ බොහොම බණානක දෙයක් නේ. ඒ තරුණ પરම්පරාව වහාමෝකෙන් ගොඩ ගන්නවා. අන්න ඒ නිසා ප්ලේටෝ කියන්නේ පරමාදර්ශී රාජකදී නම් කවියෝ සාහිත්‍යකාරු පිටුවහල් කළුතුයි කියලා. පිටුවහල්. හුරේ! වරේවා! අන්න පොයින්ට් එක. මොකදද කිව්වේ? පිටුවහල්. අපි රෙද්දට දෙමු නියම වැඩක්. මමත් ඉස්කෝලේ ගියා නම් මේට හුඟ කාලෙකට ඉස්සරලා නෝය. ප්ලේටෝ. ප්ලේටෝ අඳුරයි. ප්ලේටෝ. ප්ලේටෝ. තමක්ක? අපි මිනිහා ගෙන්නලා මිනිහාට පොඩි ඩ්‍රින්ක් එකක් දෙමු. ප්ලේටෝ මැරිලා. ලොක් හල් මුදලාලේ. මැරිලා? කමක් නෑ. එවනම් අපි තුන් මාස දානයක් දීලා පින් අනුමෝදන් කරමු. මගේ උගත් මිත්‍රයන්ට මගේ ස්තුතිය. ඔව්. මේකයි දැන් අපේ ප්ලෑන් එක. මොකද්ද? ඉස්සරලාම අපි හැන්දෑව කල්ල ගන්නවා රෙද්දා. ඉස්සරලාම දෙනවා අපේ පෙල්ටෝගේ. පෙල්ටෝ. පෙල්ටෝ. එහෙම බැරි වුණොත් ඔව්. කුමුල් අම
බැසි අපේ කාව්‍ය ප්‍රසංගයේ මීළඟට චිත්‍රණය වන්නේ සිංහල ගී කාව්‍යයේ ඉපැරණිතම සාධකයක් වූ සීගිරි ගීයකින් මුල් අමන්නේ නැති වොන් හිල්ලා බැසි එක පල් ගලවන් ඉකැසි මන ජල්වයි කිතුමුසි මුල් අමන්නේ නැති වොන් හිල්ලා බැසි එක පල් ගලවන් ඉකැසි මන ජල්වයි කිතුමුසි හරි මුන්නේ මුන්නේ ඔය කියන්නේ ප්ලේටෝ කිව්ව එකේ කාරණානේ මුන්නේ දන්නවද ප්ලේටෝ කියන්නේ කවුද කියලා ඒව මම දන්නේ නැහැ ද මාස්ටර් තේරුණාද මම කියපු කාරණා ඒ විදිහට වැඩ කරා අපේ කිසිම කරදරයක් නැහැ උන් හරි හරි මම මුන්නේ කියන විදිහට වැඩකට කළා කියමු ඒක මොකද්ද මුන්නේ හදලා වාසිය මේ හර ප්‍රශ්න නැහැ ප්ලේටෝ කියන්නේ වැඩ කරන්න ඕනේ හරි ඉතින් ඉතින් ප්ලේටෝ කියන්නේ කවුද කියලා හරියට දන්නේ නැද්ද කොහොම? උන් තර්ජනය කරන්නේ වැරදි ඉන්නේ. අපි ඉගෙන ගමු. මොනාද කියන්නේ? දැන් සොක්‍රටිස් තමයි ප්ලේටෝගේ ගුරුවරයා. ප්ලේටෝගේ ගෝලයා තමයි ඇරිස්ටෝටල්. ප්ලේටෝ තමයි මුල්ම වතාවට ඊට කලින් හිටපු ග්‍රීක චින්තකයන්ගේ ආභාෂයක් ලබාගෙන සංගීත දර්ශනයක් බටහිරට ඉදිරිපත් කළේ. ඉතින් මම මොකද කරන්නේ? ප්ලේටෝ ප්ලේටෝ තමන්ගේ දර්ශනය නැත්නම් ආගම ඇත්ත වශයෙන්ම ඉදිරිපත් කළේ සංවාදමය ස්වරූපයේ ඉරගත් ලිපිවල. ඒකයි සාහිත්‍ය රසයක් තිබුණා නාටකීයක් නැති. දැන් බලන්න සිම්පෝසියම්, යුටික්‍රෝ, ෆීඩෝ, ක්‍රීටෝ මේ මම ඔබට උගන්වන්න ආවේ. හරි. මම අපේ මතුර උදාහරණයට උදව්වක් විදියට තමයි මෙතනට ඇවිල්ලා. හරි හරි ඉතින් මුදලායක ජීද මම උගන්වන්නේ. මොනවද උගන්වන්නේ? දැන් කලාව සාහිත්‍යය කියලා කියන්නේ යථාර්ථය අනුකරණය කිරීමක් කියලා ඇරිස්ටෝටල් කිව්වනේ. අර බජට් එක නෑ යමු කිව්වෙ. මුදලාගේ කෙටුවක් දැනගන්නේ මාව ගාවන්න පාවුන්නේ කියලා බලන්න. හරි. ඔතනෝයි මේ අනුකරණය කියලා කිව්වේ මේ ඡායාරූප අනුකරණය නෙවෙයි. හුදු අනුකරණය නෙවෙයි. ඒ කියන්නේ තියෙන දේ ඒ ආකාරයෙන්ම පෙන්වන එක නෙවෙයි කලාව සහ සාහිත්‍ය කියලා කියන්නේ. නෑ. ඒක තමයි කොහොමද කියලා එකතු කරනවා. අතිශෝක්ති. අල්පෝක්ති. ව්‍යංග්‍ය. විකෘතිය අලංකරණය උපමා මේ ඔන්න තියෙනවා මගේ ඔළුව අවුල් කරන්නේ පා මං ආපු හැඩේ ගැන ඇහැ කන අවදිය තියාගෙන ඉන්න ඕනේ හරි කන සම නාසය දිව කියන පංචේන්ද්‍රයන්ගෙන් ලැබෙන අත්දැකීම් මනස විසින් සංකලනය කිරීමෙන් ලැබෙන අනුභූතිය පරිකල්පනය මගින් නව මොහොන රද්දී කලාකරුවා සාහිත්‍යකරුවා අපූර්ව කෘතියක් කොට රසිකයාට පුදකයි එහෙදි ඔහුගේ ජීවමන්තියෝම් දාන්න පැත්තකට පාරු මට මේක වෙයි කියලා ඔන්න මට අඬ දෙනවා නෑ අවසානයේදී කලාකරුවා තමගේ මානව හැඟීම් විස්තරණය කිරීමෙන් නැ අපූර්ව නිර්මාණයේ ගුණ සුවඳ රසිකයා වෙත ගලා යාමට සලස්වනවා එහිදී ඔහුගේ තරම අභිලාෂයේ වන්නේ ආදට අනේ මම අසරණේ කායි ගුවන්ද මම අපේ මතුර මුද්‍රාවට කුලී වැඩ කළ තමයි ඔය කීයක් හරි හොයාගන්නේ අදත් මේ ආයේ පොඩි කුලී වැඩකට නේ මං ඒ දෑම කිව්වා මාස්ටර් ගුරුවරයෙකුට ගහන එක පව් කියලා මම පොඩි කාලේ අපු කතාවක් මතක් කරලා දුන්නා මොනවා කරන්නේ අපි ජීවත් වෙන්නේ උඩ ඇඟිල්ල අපිට සතුටුසමක් ඉන්නේ අද ඉතින් සතුටුසම නැහැ කොබල්ලා මාස්ටර් මේ වගේ ගුරුවරු හමු වෙනකම් මොන තරම් සතුටුසමක්ද හරි ගුරුවරයාගේ සතුටු වෙන්නේ ඔහේ ඉතරක් නෙමෙයි මැසිඩෝනියාවේ ෆිලිප්පස් ජුරුව මහා ඇලෙක්සැන්ඩර් කුමාරයා උපන්නේ වෙලාවේ ඇරිස්ටෝටල් පොළඳුපාඩු ලිපියක මෙන්න මෙහෙම තියෙනවා වඩපොතෙක් උපන්නා ඒ ගැන මම දෙවියන්ට ස්තුති කරමි ඒ පුතෙක් දීම නිසා නොව ඔබ ජීවත් වෙ ඉන්න කාලයේ පුතෙක් දීම නිසාය අනේ ගුරුවරයා සාහිත්‍යකරුවාට බැට දෙන එක නෙවෙයි හපංකම සාහිත්‍ය හොඳින් ඉගෙනගෙන හොඳින් රස විඳලා යහපත් සමාජයක් ගොඩනගන්න තියෙන වැටකඩුල වලට සාහිත්‍යෙන්ම බැට දෙන එක තමයි හපංක අනන්නේ හොඳ ළමයි අනන්නේ හොඳද හොඳයි අදට අපි එක කවියක් හරි ඉගෙන ගන්න හොඳද හා
මේ කවිය අපි උටා ගත්තේ මලල්ගොඩ කවියගේ නූතන දේවදත්ත කියන පොතේ. එරණන් මෞබිම පිළිබඳ ප්‍රේමය සමාජ උන්නතිය පිළිබඳ ප්‍රාර්ථන ඇතුව කවි ලියපු මලල්ගොඩ කවියා දේශද්‍රෝහී ජාතිද්‍රෝහී සමාජ හතුරන්නක තමන්ගේ කවි අකුණු පහ විහිදුවේ මෙන්න මේ විදිහට. සිංහල කීවින්ගේ ගෝවිපල ගල්පායයි සම්මත වාපසාරිය එහි අක්කරසීයයි සම්දෙන් පතුව කෙරගින්නෙන් ඇවිලියයි දන්වනි ආගමැටිට තුංගැනවීමේයයි කාවි පිරිස එහි දහදිය බිව්වා මුංගට වී මිරිස් පොඳු කුර හන්වැව්වා චන්දෙන් දිනු චන්දින් එය ගිනි කිව්වා පින්වත එන ගාන අපරාදයි මෙව්වා අපරා dai meuwa pelai kavi hevanai kadavine yeveti mure karuna podagama talavene pikala nohe kitave dahasak alavene melichin kota tibe nokiyamu නොකියමි මුසාපද පැනගෙන ඇවිත් කඩු පිහි කැපි මුගුරු මවා පැන අඬ කතාගෙන මුළු ගොවි පළම ගවා මනසා ගමා එහි තිබු හැම දෙයම වවා ගෙන ගොස්ති බෙයි කවියාගේ ඉරමණය පවා ගෙන ගොස්ති බෙයි කවියාගේ ඉරමණය පවා මුන්දගේ කෙනෙක් මෙන්න මේ පැත්තට පැනලා දුවනු. උන් පැනලා ගියා. මම හිතන්නේ මේ කාගෙද කුමන්ත්‍රණය. නෑ. තවරු වෙන දෙයක් නෑ. මට ඒ තරම් අමාරුවක් නෑ. ඔබලට ලේසි නේද? ඔගලට කොහොමද? ළමයින්ට? නෑ නෑ අපි කාගෙද මුකුත් නෑ. වතුර ටිකක් දුවත් හොඳයි වගේ. අනේ වතුර ටික. මම අරගෙන මිස්. උන් මාරිද? මොකද සිද්ධ වුනේ? ඔයද අමාරුද? මම හිතන්නේ මේක අපේ කාවි ප්‍රසංග අඩාල කරන්න ගත්ත කාර්යයි මොඩ බාල වැයමක්. හේතු හොයමු පස්සේ. ඔයාලා අමාරුද කියන්නකෝ. මම නම් මෙරළ ගියක් කමන්නේ. ඒත් ඔයගොල්ලෝ ළමයි ටික බේරි ටික නම් පුදුම වාසනාවක්. මොනවද මේ කියන්නේ? අපි විතර බේරලා මොකටද? ආ මෙන්න අතුර. ටික බලලා මේ කියක් කියන්නේ. මම නම පොලිසිය. මම හිතන්නේ මේක මදුරුවයි කොන්ත්‍රාත්තුවක්. මොකක් කොහොමද දැන්නේ මං දෙතරම පිටින් එහා පැත්තේ මං තේරම දැක්කා අර මිටට බෙදුවා පහල දෙනවා මම හිතන්නේ මිනිහා කවි කියවෙන කොහෙද හැංගිලා හිටව මරගෙන අර අපිට පහල දෙනවා අනේ අහිංසක ප්ලේටෝ ඔයා තාමත් අනුකම්පා අපේ ප්‍රසංගයේ කලාකප්පල් කරලා මදුරු ගංගියා අර බලද දෙන්නේ පොලිසිය මරනවා පෙරක් නෑක් නෑ පොලිසියෙන් අල්ලුවත් අල්ලන්නේ මුදලයි නෙවෙයිනේ අර යාගේ වටේ ඉන්න අසරණේ විතරයි අසරණේ නිරබලාදි ගුටි බෙද දෙන්නේ අසරණිය ඔව් ඒ අසරණ නිසා තමයි මුදලාලි ළඟ සරණක් වාගෙන යන්නේ බලාගෙන යනකොට උණුයි අපි දෙගොල්ලම එකම පන්ති වෙනසකට තියන්නේ ඒ අය කලාව සාහිත්‍ය සෞන්දර්ය රසින්න අවස්ථාවක් උදාන වුණ එක විතරයි ඔය මාදින් කියවලෝ මොන වුණත් එක දෙයක් පැහැදිලි මේ ඉස්කෝලේ මගේ ආයුෂ ඉවරයි චුත වෙන්න කාලේ හරි විකාර ඔබර ඔලිද වැඩක් කෙනයක් නැහැ අපි වෙලාවේ විදියට මේකට ගොඩ වෙදකමක් කරගෙන අන්තිම වතාවට කියලා කවියක් කියමු කවිය ඔව් වේද කවිය බුද්ධදාස රජුගේ සාරාර්ථ සංග්‍රහය මෛරපාද පිළිවෙන් ආන්දරණේ යෝගාදරේ වගේම පුරාණ රජුන්ගේ අත්පද බඳු රාජ ඖෂධ නිධිය වගේ වේද පොත් වලින් තමයි මේ වගේ වලට කවි කියන්න ඕනේ බාග සෙව් මතට අරණු
දිවියට එහි අමු ඇටකින සබගට මඩට පුළුද සිව්වියට දේ අමු ඇටින එලපාග මඩට සඳට අමු ඇට දුන නෙල්ලි නැගින නිදොස් මෙයෝ සුති පරුත්න සායයි දැනගත් පොරන බසින පති උඩයන් මද පොත දම් සහරගෙන සාදිංකා තරාපු අතවාසිගෙන මිනිස්කොට්ටාස ගුරුවරු විතරක් නෙමෙයි අපි මනුෂ්‍යකවරු තාවකාලික මේ වගේම දුෂ්කර ඉස්කෝල වල ළමයි ඈත අපි යන කල්මක බලාගෙන ඉන්නවා. ඉතින් අපි ආයතුමයි. අපේ සරච්චන්ද්‍ර මහත්තයා කිව්වා වගේ ලොව ඇත්තේ යාම් ඊමිය. ඔබලා මතකද අපි ඉගෙන ගත්තා සරච්චන්ද්‍ර මහත්තයා ලියපු මලවුන්ගේ අවුරුදු ගානක් කතාව. ඔබ ඉන්නේ අද විතරයි අපි තව සමහරුණාම හිතතාවක් අදත් හිතත් දෙක මේකත් අද අපි දෙන්න ඉන්න කෙත මම විතරයි කෙතත් අනිත්තත් කවදටත් මම විතරයි මොකද වෙනස අද වගේ මේකත් කවුරුත් නැතිනො කනවා බොනවා වැඩට යනවා කතා බහ කරනවා පාත්මි ඔක්කොම කරනවා ඒත් මම විතරයි තව කල් දැම්මත් කවදාද යන්නේ පාය මොකටද කල් දාන්නේ ඉක්මනින් ගිය තරමට ඉක්මනින් එන්න පුළුවන් නොගියොත් යලිත් ආ නැහැ කිය යාම හොඳයි ගොස් ඊමද හොඳයි නොව ඇත්තේ යාම මින් නැවිත් යන්න බැරි නොගොස් එන්න බැරි සම්ලෝසමලක් දෙන්න තරම් මම පෝසත් නෑ සර්. ඔර සමාවෙන්න සර්. නැතිදි බණ්ඩාර. මේ තමයි අප විසින් නෙළිය යුතු ජීවිතයේ රන් රෝසමල්. සිටි බණ්ඩාර තරම් පෝසතේ මේ මුළු ලෝකෙම නෑ. Ah
ගත්තේවා